අපි කලින් සුමානේ හවුල් ව්‍යාපාර පාඩම වෙන YouTube එකට දාලා තිබුණ වීඩියෝ එක බලපෙන තැනක ඉන්නවා නම් බලන්න. මම ටිකක් පහුවෙලා දැන් මේ අර මෙසරි ටිකක් කොමත් පහුවේ. right YouTube එකට දානකොට ඒක නිසා පන්තිරේ නැකටේ එක අදාළ නැහැ නේ. පන්තිරේ ආපු නැති කට්ටිය කොහොමද බලා ගන්න විදිහක් නැති වෙයි සමාල්ලාට. right මට මතක හැටියට පිටු අංක 25 අභ්‍යාස 11 හදලා තමයි කලින් සුමාන් නතර කළේ. මම හරිද කියන්නේ? පිටු අංක 25 අභ්‍යාස අංක 11 හදලා තමයි නතර කළේ වගේ තමයි මතක. හරි වැරදි කියන්නේ පිටු පෙක්කනේ. පිටු අංක 25 අභ්‍යාස 11 හන්ද නතර කළේ. ප්‍රාග්ධන ගිණුම් ශේෂ ලාභානුපාතර පරිවර්තනය කිරීම කළා කියලා මතකයි. කියන්න ගන්න පිටු අංක 25 11 ශ්‍රී ගානින්ද අතර කරේ නැත්නම් වැරදි නම් හරි ගාන දාන්න මට නිකමට මතක හැදින පිටු අංක 25 අභ්‍යාස 11 න් තමයි නතර කළා කියලා මතක වැරදි නම් හරි ගාන දාන්න ඔවුනේ හරි ඊට පස්සේ අද අපි පටන් ගන්න තියෙන අභ්‍යාස අංක 12 कर नमन गान करान नाम इसल दुलाह बाले दुलाह एबीसी भवत्ताग ने दिया हाउल व्यापार गेव सुमतुला हाउल परवान तो प्राग गन पोली हा हाउल वेतन पिरपद विधि विधान अतुलात कर नेत और एबीसी भवत्ताग ने दिया हाउल व्यापार गेव सुमे हाउल परवान प्राग गन पोली बात हाउल वेतन बात तिकुने नहल නමුත් ගිනුම් තබන්නා පසුගිය වසර 3 සඳහා මේ සඳහා ප්‍රතිපාදනයක් සිදු කර ඇත. පසුගිය අවුරුදු වයිනෝදට පසුගිය අවුරුදු තුනේම හැබැයි ප්‍රාග්ධන පොලිය හවුල් වේතන දාලලු. මෙම වරද 2019 වසරේ සොයාගත හැකි විය. මේ වරද 2019 අවුවෙනවා. එම එකිනෙක එමා ගයන් මෙසේ මෙන්න මේගොල්ලන්ට දාන්න ඕන නැති ප්‍රාග්ධන පොලිය හවුල් වේතන අවුරුදු තුනකව දාලා වර්ෂයේ 2016 දාලා 17 දාලා 18 දාලා හවුල් වේතන ප්‍රාග්ධන පොලිය අද තමයි අහුවෙන්නේ වැඩි. දානමෙත් තමයි අහුවෙන්නේ. එකිනෙක වර්ෂයේ හවුල් කරුවන් ලාභ බෙදාගෙන තියෙන්නේ වෙනස් විදියකටනේ. 17 16 ලාභ බෙදාගෙන තියෙන්නේ 3ට 2ට 1. 17 බෙදාගෙන තියෙන්නේ 2ට 2ට 1. 18 බෙදාගෙන තියෙන්නේ සමසමව. ඔබ විසින් 2019 වසරේ අවශ්‍ය නිවැරදි කිරීමට අදාළ 30% ලියන්න. තන්දරේ තේරෙනවද බලන්න අපෝ කිවන් ප්‍රාග්ධන පොලියයි හවුල් වේතනයි දාලා නැති හවුල් වේතනයක් නැති ප්‍රාග්ධන පොලියක් දාලා තමයි මේගොල්ලෝ ලාභයේ බෙදලා දීලා තියෙන්නේ ඒ දාපු හවුල් වේතනයි ඒ දීපු ප්‍රාග්ධන පොලියයි ඔය තියෙන්නේ හරිද මේ වරද අහුවෙන්නේ 2019 2019 මේ වරද නිවැරදි කරන්න ඕනේ. එහෙනම් අපිට තියෙන පොඩි වැඩක්. මොකද්ද කරන්න තියෙන්නේ? දීපු හවුල් වේතන ප්‍රාග්ධන පොලියේ නැවත අරගෙන ඒවා හවුල් වේතන ප්‍රාග්ධන පොලිය වශයෙන් බෙදලා ගියේ නැත්නම් බෙදන්න ඕන ලාභ කොටස් වශයෙන් නේද? බෙදලා දුන්න නම් හරිද? අනේ මට වැරදිලා ප්‍රාග්ධන පොලිය දුන්නා, මට වැරදිලා හවුල් වේතන දුන්නා, ඒ ටික නැවත මට දෙන්න. මම ඒ කායි ලාභ කොටස් වශයෙන් බෙදලා ඔයාලට දෙන්න. කොකනේද කතාව? එනේ වරද හදාගන්න පොඩි බගුවක් හදාගන්න.
මේ වරද නිවැරදි කරගන්න පොඩි වගුවක් හදාගන්න ABC කියලා තීරණයක් දාලා දීපු හවුල් වේතන ආයි ඉල්ල ගන්න දීපු ප්‍රාග්ධන පොලි ආයි ඉල්ල ගන්න ඒවා ආයි ලාභ කොටස් වශයෙන් බෙදලා හවුල් කරවන්න දෙමු. එහෙනම් අපි ඉස්සල්ලාම වරද නිවැරදි කිරීමේ පොඩි වගුවක් හදාගනිමු. වෙන්න වරද නිවැරදි කිරීමේ ලේඛනය ABC කියලා තීරු තුනක් දා. රූල් 10ක් වගේ උසට ABC කියලා තීරු තුනක් දාලා වර්ධන නිවැරදි කිරීමේ ලේඛනයක් කර. වර්ධන නිවැරදි කිරීමේ ලේඛනය. ඉස්සරම පේපර් එක ඇවිල්ලා ජාර්නල් පේපර් එක ඔය ආදි ගානක් දින ලකුණු කෙලින්ම 15ක් කෙලින්ම ලකුණු 15ක් දීලා තිබුණා ඔය ගාන ඔය වගේ ගානක හරි අපි හවුල් වේතනා ඉල්ල ගනිමුද එහෙනම් මෙන්න हाउल वेतन ही बात करी हाउल वेतन ही लगा रही है ना हाउल करो तुम ना आटा रीन है हाउल वेतन ही लगा रही है ए ता हाउल वेतन आउरुत तुना दी ला आउरुत तेरे में कब होगा ना ए ता हाउल वेतन आउरुत तुना कर दी ला दाह सेट दी ला दाह तर दी ला दाह तर दी ला तुने में कब होगी है दाह दाह है 15000යි ගාන තියා බල්ලා හදන්න නැත්තම් පටල වෙනවා 12000යි 37000ක් දීලා ඒ 37000 නැවත ඉල්ල ගන්න ඊළ ඔන්නේ 37000 ඉල්ල ගත්තා මේත හවුල් වේතන දීලා 8000යි 7000යි 10000යි 25000ක් ඉල්ල ගන්න සි 5000ක් ඉල්ල ගන්න රීල 100 ගෙන් ඉල්ල ගන්න 6000යි 6000යි 9000 21000ක් ඉල්ල ගන්න ඔන්න හවුල් වේතන ඉල්ල ගන්න ඒ වගේම ප්‍රාග්ධන පොලියක් ඉල්ල ගන්න ඒ වගේම ප්‍රාග්ධන පොලියක් ඉල්ල ගන්න ඒක ප්‍රාග්ධන පොලිය දීලා අවුරුදු තුනකට 20000යි යුට්ටේදී අමල්ලානේ 25000යි 30000යි 75000ක් ඉල්ල ගන්න පීගෙන් ඉල්ල ගන්න 15000යි 18000යි 20000යි 53000 කරද්දෝ 18000 ඇටකට නැත්නම් කියන්න පාහෙර කන්නේ යහයි වගේ අනිත් එක නයි ඉල්ල ගන්න 10000යි 12000යි 15000 37000 අනේ මට වැරදුනා හවුල් වේතන ටික මට දෙන්න ආපහු රාද්දන පොලී ටික මට දෙන්න කියලා ඉල්ල ගත්තා ඉල්ල ගත්තේව දැන් ආයි නිකන් ඉන්න බෑ ඉල්ල ගත්තේව දැන් ආපහු බෙදන්න ලාභ කොටස් ලෙස ඉතින් දැන් මෙන්න ආපව අලුතෙන්ම ලාභ කොටස් බෙදමු. ලාභ කොටස් බෙදමු. හැබැයි වැඩි තියෙන්නේ බබෝ ලාභ බෙදාගන්නේ අවුරුදු වලට අනුපාත තුනකට නේද? එහෙනම් ඔක්කොම ටික එකට අල්ලගෙන එක අනුපාතෙට බෙදලා තිබුණා ඔය ටික ඔක්කොම එකට අල්ලගෙන එක අනුපාතෙට බෙදලා. නමුත් බෙදන්නේ තියෙන අවුරුදු වලට ලාභ අනුපාත තුනකට නේද? එහෙනම් අපිට වෙනවා 2016 ලාභ කොටස් ආයි වෙනම බෙදන්න වෙනවා 2017 ලාභ කොටස් ආයි වෙනම බෙදන්න වෙනවා 2018 ලාභ කොටස් ආයි වෙනම බෙදන්න වෙනවා ඔකේ කිසි ගැටලුවක් නැහැ අවුරුදු තුනේ ලාභ අනුපාත තුනම එකම අනුපාතයක් වුණා නම් කිසිම ගැටලුවක් නැහැ අල්ලගත්තා ඔක්කොම ටික මෙන්න මේ ඉලක්කම් 6ම එකතු කළා ඒ අනුපාතයෙන් දුවා ඒ ඉලක්කමයි මේ රිවර්ස් කරපු ඉලක්කම් 6 මල්ල ගත්තා ඒ අනුපාතයෙන් පිටු. දැන්
දැන් ප්‍රශ්නේ තියෙන්නේ අවුරුදු 3 ලාභේ දාගත්තේ ක්‍රම 3කට. දැන් අපි අල්ල ගන්න ඕනේ 2016 වැරදි වර්ග නිවැරදි කරපු එකේ මුල් මොඩල් එක. ඒත් එකේ 2016 තීරුවේ හරහට බලයි යන්න. 2016 තීරුවේ A ගේ හවුල් වේතන නිවැරදි කළා, B ගේ හවුල් වේතන නිවැරදි කළා, C ගේ හවුල් වේතන නිවැරදි කළා, A ගේ ප්‍රාග්ධන පොලිය නිවැරදි කළා, B ගේ ප්‍රාග්ධන පොලිය නිවැරදි කළා, C ගේ ප්‍රාග්ධන පොලිය නිවැරදි කළා. අන්නේ දිගේ එකතුව ගිය. තේරුණාද? ටියුට් එකේ හරස් පැත්තට බලන්න. ටියුට් එකේ හරස් පැත්තට බලන්න. A ගේ ප්‍රාග්ධන පොලිය 10000ක් නිවැරදි වුණා. B ගේ ප්‍රාග් A ගේ හවුල් වේතන 10000ක් නිවැරදි වුණා. A ගේ B ගේ හවුල් වේතන 8000ක් නිවැරදි වුණා. C ගේ හවුල් වේතන 6000ක් නිවැරදි වුණා. A ගේ ප්‍රාග්ධන පොලිය 20000ක් නිවැරදි වුණා. B ගේ ප්‍රාග්ධන පොලිය 15000ක් නිවැරදි වුණා. C ගේ ප්‍රාග්ධන පොලිය 10000ක් නිවැරදි වුණා. ඔක්කොම නිවැරදි වෙලා තියෙනවා. 2016 දී 69000ක ප්‍රාග්ධන වැරදි වගේ. ප්‍රාග්ධන පොලිය හවුල් වේතන 69000 ගත්තා කියලා බලන්න. ආයි හරිද කියලා චෙක් කරමු. 2016 හරස් පැත්තරේ දුරන්නේ 10000ක් 8000ක් 6000ක් 20000ක් 15000ක් 10000ක් 69000. මෙන්න මේක බෙදන්න 16 ලාභ බෙදා ගන්න තියෙන්නේ 3ට 2ට 1. 6න් 3යි 6න් 2යි 6න් 1යි. එනම් බෙදන්න. 6න් 3ක් 34500ක් මෙයාට නැවත ලැබෙනවා ධන. 2ක් මෙයාට 23000ක් ලැබෙනවා ධන. 1ක් 11500ක් මෙයාට ලැබෙනවා ධන. අන්න. දෙදස් දාසේ වැරදි ප්‍රාග්ධන පොලිය හවුල් වේතන අයින් කරලා හරි විදියට බෙදලා දුන්නා. 2017 ක වැඩෙම කරන්න. 2017 15000 ධන 7000 ධන 6000 ධන 25000 ධන 18000 ධන 12000 83000 මේක බලන්න. 83000 ක්‍රේ හරි චෙක් කරන්න ගලු දෙයක්. 83000. ඕක බෙදන්න 2018 ලාභ 17 ලාභ බෙදාගත්තී. 3 2 1. නෑ නෑ 2 2 1. 83000 බෙදන්න 5 2. 33200ක් මෙයාට ආපහු හම්බ වෙනවා. මෙයාට 33200ක් හම්බ වෙනවා. පරේට හම්බ වෙන එකෙන් භාගයක් 16600. අන්න හරියට ලාභ බෙදලා දුන්නා. 33200යි 33200යි 16600යි. දෙදස් 18 සමසමව. එහෙනම් 2018 ලාභ කීයක් ආයි බයනවද බලන්න. 12000යි 10000යි 9000යි 30000යි 20000යි 15000යි 96000කින් ලාභ වැඩි වෙනවා. ඒක සමසමව බෙදන්න. බෙදන්න 3ට. එක්කෙනෙකුට ආයි 32000 ගානේ හම්බ වෙනවා. ඔන්න කවුන්ටර් කියනවා අනුකම්පාවෙන් යුක්තව මොකද්ද? මට ලාභ වේතන කොට වැරදුනා නැති ප්‍රාග්ධන පොලියක් හවුල් වේතනයක් මම දුන්නා. ඒ ටික මට ආපහු දෙන්න මං හරියට ආයි ලාභ බෙදලා දෙන්න. ඔන්න වැඩි. මෙන්න. ශුද්ධ බලපෑම. ගන්න. ශුද්ධ බලපෑම. ඒකේ තීරෝසුල කළ ශුද්ධ බලපෑම ඒක දනද ඍණද කියලා බලන්න. ඍණ 37000, ඍණ 75000. ධන 34500, ධන 33200, ධන 32000. ඍණ 37000, ඍණ 75000, ධන 34500, ධන 33200, ධන 32000. 12,300ක් ඍණ
අනිත් එක නා ඍණ 25000 ඍණ 53000 ධන 23000 ධන 33200 ධන 32000 ධන 10200 ඍණ 21000 ඍණ 37000 ධන 11500 ධන 16600 ධන 32000 ධන 2100 තමයි පේන්නේ මාම නෙමෙයි. අම්මේ දොර වහන්නකෝ. සද්දෙත් අඩු කරන්න ඊවේ කේටි. මයික් එක මියුට් කරගන්න අපිට ඇහෙනවා කතා කරන ඔක්කොම. හරි. තමයි නිකමට දැන් ප්‍රශ්නයක් අහන්නද? මේ තියෙන ශුද්ධ ප්‍රතිපලය නේද? ඔයා තමයි කවුද? මේ වැඩි මේ වරද නිවැරදි කරනකොට කවුද ඔයත් එක තරහ වෙන්නේ? ඒද බීද සීද? පොඩි මොලේ ඇති ප්‍රශ්නයක් ඇවිල්ලා. ඔයා තමයි කවුද? මේ වරද හදලා පෙන්නුවාම ඔයත් එක කවුද තරහ වෙන්නේ? මේ වරද හදලා පෙන්නුවෙන් පස්සේ ඔයත් එක කවුද තරහ වෙන්නේ? ඒද බීද සීද නැත්නම් බී සීද එක්කෙනෙක්ද දෙන්නෙක්ද තුන්දෙනෙක් කවුද? මේ වරද හදලා පෙන්නුවාම කවුද ඔයත් එක තරහ වෙන්නේ? මොකද කතන්දරේ? මේ වරද හදනවත් එක්කම මෙයාට ඍණ උත්තරයක් එනවයි කියන්නේ යාට කලින් මේ දේවල් වැඩියෙන් හම්බෙලා මේ දේවල් වලට වඩා ලැබෙන්න ඕන දේවල් වලට වඩා ලැබිලා තියෙන දේවල් වැඩියෙන් හම්බෙලා එයා තමයි ඔයත් එක තරහ වෙන්නේ. මේ දෙන්නට වෙලා තියෙන්නේ මොකද්ද? ලැබෙන්න ඕන දේවල් ප්‍රමාණයවත් ලැබිලා නැහැ. මේ බලන්න මේ වරද නිවැරදි කරනකොට මෙයාගෙන් අඩු වෙලා 12300 මේ දෙන්නට නේද ඒක බිදිර යන්නේ. මේ දෙකේ එකතුව 12300 නේද? එහෙනම් ලාභ බිදිර ගිය රටාව විතරයි නේ මේ වෙනස් වෙලා තියෙන්නේ. ලාභ වැඩි උනේ අඩු උනේ නැහැ. ඒක නිසා නේද මේ ශුද්ධ බලපෑම අවසාන වශයෙන් බිඳුව වෙන්නේ. මෙයාගෙන් 12300ක් ඉල්ල ගන්න මේ දෙන්නට 12300 බෙදලා දෙන්න. මේ වැඩේ කරන ඩබල් ලෙට් එක තමයි අහන්නේ ප්‍රශ්නේ. ඔය කැසට් එක පේපර් එක දිච්ච ගානක තියෙනවා ඔය ඩබල් ලෙට් එක ලකුණු 15ක්. ඉතින් කෙනෙක් හදලා ඉවරනාම ඩබල් ලෙට් ගෙලුවාම හරි ලේසි වගේ තේරෙනවා. හැබැයි මේ කන්සෙප්ට් එක දැනගෙන ඉන්න ඕන. එහෙනම් මේ වරද හදන්න ඕන ජංගම ගිරිම ඇතුලේ මේ වරද උනේ. ජංගම ගිරිම ඇතුලේ මේ වරද උනේ නේ. තාක්ෂණ පොලී හවුල් වේතන දීලා ලාභ කොටස් බෙදලා දෙනකොට වරද උනේ ජංගම ගිරිම. කවුරු හරි කියන්නේ විසර්ජන ගිරිම. විසර්ජන ගිනුම හැදුව එතනින් ඉවරයි. ඒක ගන්න අපි ලාභ බෙදන්න විතරයි. ඔය බෙද මුදලතුරු එක් රැස්සේ ජංගම ගිනුම ඇතුළේ. එහෙනම් මේ වරද හදන්න ඕන ජංගම ගිනුම ඇතුළේ. එහෙනම් ජංගම ගිනුමේ මෙයාගෙන් 12300ක් ඉල්ල ගන්න. මේ දෙන්නට 10200යි 2100යි දෙන්න. ඉල්ල ගන්න දේවා ජංගම ගිනුමට හර ලැබෙන දේවා ජංගම ගිනුමට බැර. පරණ මාසති මතයි. අවුල් කරවන්ගෙන් ඉල්ල ගන්න දේවල් ජංගම ගිනුමට හර එයාලට ලැබෙන දේවල් ජංගම ගිනුමට බෑ. මෙන්න ඩබල් ලේතිය ලියන්න වාක්‍යිකුත් එක්කම. මෙම වරද නිවැරදි කිරීමට 2019 වර්ෂයේ මෙම වරද නිවැරදි කිරීමට 2019 වර්ෂයේ මෙම වරද නිවැරදි කිරීමට 2019 වර්ෂයේ තැබිය යුතු දිත්ව සටහන නැත්නම් තැබිය යුතු ගිලුම් සටහන තැබිය යුතු දිත්ව සටහන දැන් පන්ති සම්බන්ධ වෙනවානේ තවත් අඩු ඉතින් ප්‍රදේශ වලට වහිනවද ඒක දන්නේ නැහැ සමහර රට තැබිය යුතු දිත්ව සටහන තැබිය යුතු දිත්ව සටහන
ජංගම ගිණුම හරේ ශේෂයක් කියන්නේ අගින් කැපෙන්න ඕන 12300 ඍණ ශේෂයක් කියන්නේ මේක හදුවා හරිද වැරදිද කියලා බලාගත්තා කි මේ අන්තිම ශුද්ධ බලපෑම බිඳුව වෙනවා නැත්තම් හදලා වැරදි මේ මොකක් හරි සුළු කිරීම වරදක් ඇවිල්ලා විතර බිඳුවනේ නැති වෙනවා අනිත් දෙන්නට බැර කරමු ජංගම ගිනුම බැර දීකයි සීකයි 1200යි 2100 ජංගම ගිනුම හර ඒක 12300 ජංගම ගිනුම බැර බීක 10200 සීක 2100 හැබැයි ඔබ ගාන හදලා නැති වුණොත් ඔයාට ගිහිල්ලා හදන්න බෑ තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා කාටරි අහන්න දෙයක් තියෙනවා තවදුරටත් ඔය ගානේ ඔක තමයි ඩබල් ලෙන්ති. ඔක තමයි අහන්නේ. දැන් මේ ගානේ ඒ සැරේ මේ මම හිතන මම බඳ කියන්නේ ප්‍රාන්තර පොලි විතරයි දුන්නේ අවුල් වේතන එක තිබුණෙත් නැද්ද ඔය. හරිද? මේ ඩබල් ලෙන්ති නම් 15ක් දීලා තිබුණා. හරි ළමෙක් බය වෙනවා මොකද කො මේ ඩබල් ලෙන්ති කියන. හැබැයි ඩබල් ලෙන්ති වලදී හැමෝටම ලකුණු 15 නැති වුණා. ඒකට එන්න ඕන මේ පොයින්ට් එකෙන්. මේක හදලා අවසාන ෆයිනල් ආන්සර් එක මෙතනට ගන්න ඕන. ඒකෙන් ලකුණු 15ක් දීලා තියෙනවා. ඔන්න 12 වෙනි ගාන අද හදපු පළවෙනි ගාන. ගෙදර වැඩේ හදන්න ඕනලු මම ගෙදර වැඩ දුන්නා මට මායි හදන්න කියනවා. ප්‍රශ්න අංක 9 හෝම්වර්ක් එක. ඒක මම හිතන්නේ ඔක්කොම හදන්න කිව්වේ නෑ නේද? ලාභ ලාභ ප්‍රකාශනය හදන්න කිව්වා, ජංගම ගිනුම හදන්න කිව්වා නේ, මූල්‍ය දත්ත ප්‍රකාශන හදන්න එපා කිව්වා නේද? ලාභ ලාභ ප්‍රකාශනය ජංගම ගිනුමයි විතරයි හදන්න කිව්වේ මට මතකේ හැටියට. මූලදත් ප්‍රකාශන මහන්සියෙන් එපා විභාග මූලදත් ප්‍රකාශන ඉල්ලන්නේ නැහැ නේද? හරි. වෙන නාමී ගාන හදමු. තරගාල. ඉදර වැඩා. PQR හවුල් ව්‍යාපාරයේ 2019 12/31 නවසන් වර්ෂයේ සඳහා ලාභාලාභ සංදේශ ප්‍රකාශන विसर्जन प्रकाशन लाभालाभ विसर्जन प्रकाशन फॉर्मेट का इकोनोम प्रीनम इकोनोम पीरिवेयर උපරම් පිළිවෙය සොයා ගන්නව මුල තොගේ. දාන ගැනු. ඍණ අග තොගේ. එතකොට එනවා දාල ලාභේ. එකතු කරනවා වෙනත් ආදායම්. ටූල් කීපයක් ඉතින් වියදම් මාර්ග කරන්න එපා කිව්වනේ අඩු කළා වියදම් හැබැයි වියදම් ගොඩක් කීවි රූල් 10ක් 12ක් වගේ ඉඳ තියාගන්න මට පේන ඉඳ නිකන් වියදම් ගාන උසයි වියදම් ගොඩක් කීවි අද මේ කෙනෙක් වියදම් වලට සමාන රූල් කීයක් විතර ගියා 10ක් 12ක් වියදම් වලට 10ක් 12ක් කියලා කියන්න අපිට අහන්න තියන්න ඕනේ නැන්නේ එතකොට එනවා ශුද්ධ ලාභේ शुद्ध लाभ पहली घटने विसर्जन की अनुमति शुद्ध लाभ तंगीने विसर्जन की अनुमति गैलि पोली दियनो में गान एक तो गला गैलि पोली पी क्यू आर अड़कला प्रार्थना पोली दियनो प्रार्थना पोली पी क्यू आर अड़कला हाउल वेतन दियनो P Q R इतनी शुद्ध लाभ है इतनी शुद्ध लाभ है
ඊළඟ එක බෙදෙනවා ලාභ කොටස්. මම යටේ ලියලා තියෙන්නේ ලාභ කොටස්. ඕනාලාට පෙන්නන්න. P Q R. ඔන්න මේ ගානේ ඔච්චර දිග ගානක් දෙන්නේ නැහැ. නමුත් අර හදලා ප්‍රැක්ටිස් වුණොත් Tamanට පොඩි ගානක් ආවම ඒක පටලවා ගත හැකි කොහොම දුන්නා. ජංගම ගිරමුකුත් ඇඳගත්තා. PQR තීන තුනක් දාලා. ජංගම ගිරම PQR දුපර්තිය හරි වැරදි මාස්ටර් ගන්න රොස්ටයන් අරගෙන ඔතන බලන්න වැරදිලා තියෙනවා. फुल हरी गलपिल गलपिल दहन में दुलाहा दिन भौतिक भौतिक ज्ञान हद्दा देशिया कूद विकुनम नमदा साइसिया कूद बड़ तो गया विकिनी मो आपोसी में पद नमट विकुनम यावा विकुनम ले सतहन करते ඒ ජිනොම් මාසර අවසන්යේදී මින් තුනෙන් එකක් පමණක් විකුණා ඇති බව සොයාගෙන අපි ගවඩාවට ගියා. දැක්කා භෞතික තොගය. මේ නාග භෞතිකව දැක්කපු තොගය. 76 ඩා. ඒක වැඩක් හදාගන්න. අපි ගවඩාවට ගියාම S2 න් දැකලා ගණන් කරා 76,000. අපේ තොග ටිකක් වෙනින් දැනක ඉතුරු වෙලා නියෝජිතයෙකුට තොග යවලා නියෝජිතරය යවුව තොගෙන් 3න් 1යි විකුණලා තියෙන්නේ. නියෝජිතරය යවලා තියෙන්නේ රුපියල් පිරිවැය 7200ක තොග. ඒකෙන් 3න් 2ක් ඉතුරු වෙලා. එහෙනම් මේකට එකතු කරාන නියෝජිතයාලගේ ඉති තොගය. ඉතිරි තොගේ තොග ගන්න බෑනේ විකුණුම් වලට. तो क्या गाने पीरी बैठे नहीं ना यह हुआ तो कि पीरी बैठ हद्दा देसी आए तूने इन्द्र का विकुनुआ तूने इन्द्र का कितने रुना हद्दा साईसी ये तूने इन्द्र का क्या तूने इकाई विकुनुए नियोजित या विकुन ले इबर आए तो गने हद्दा साईसी ये तूने इन्द्र का कितने रुना हद्दा साईसी ये मगे असूत अरे वेलंद गिन में आगे तो गए की लगा नो ना सुबह आता सी मगे का बड़ा भी तीन तो गया नियोजित तेरा भी तीन तो गया मगे तो करें थी इना मित्र लगा नो ना दरु वो आसुवा ये आता सी या अडवेन नो आसुवा आता सी या कडवेन नो आसुवा आता सी तेरे ना दे है बे नियोजित तेरे तोगटे का देना कोड़ा नामदास हाई सी हम विकोनो मले से गिनुम तियल दी रदी है අපි උපකල්පනය කළේ මේ තොග ටික දෙනවත් එක මෙයා මේ අවුරුද්දේ ඔක්කොම ටික විකුණයි කියලා. හරිද? ඔන්න දැන් වරදක් වෙලා. අපි තොග ටික දීලා තියෙනවා 9600 විකුණුම් වලට ගිනුම් තියලා විකුණුම් ලෙස ගිනුම් තබලා. අනේ දියනේ විකුණුයි 3න් 1නේ. එහෙනම් මේකෙන් 3න් 1ක් හරි. මේකෙන් 3න් 2ක් වැරදි. තාම විකුණලා නැහැ. විකුණලා නැති මුදලක් ආදායමට හඳුනා ගන්න බැහැ. එනම් මෙන්න මේ 9600න් 3න් 2ක් ණයට විකුණුම් අයින් කරන්න ඕනේ. 6400ක විකුණුම් තාම වෙලා නැහැ. දැන් ගාන කියවන්න එතකොට දැන් තේරෙයි. පිරිවැය 7200ක් උද විකුණුම් මිල 9600ක් උද බඩ්තොගයක් විකිණීමේ අපසීමේ පදනමට යව අනියෝජිතයන් තමයි වික්‍රමයට තොග යවන්නේ. විකුණුම් ලෙස සටහන් කර ඇත. අපි විකුණුම් ගිණුම් කියන්නේ නැහැ නේ 7200ද?
විකුණුම් ගිණුම් තියාගෙන හැම දවසයි සිට විකුණුම් මිලට අපි හිතුවේ මේ අකා බඩු ටික විකුණයි කියලා අවුරුද්ද අවසන් වෙනකොට අනේ දියනේ විකුණල නැහැ විකුණයි කියලා හිතලා මේක විකුණ 9600ම විකුණුම් වලටත් එකතු කරලා ණයගැතියන්ටත් එකතු කරලා තිබුණා අපිට සල්ලි එකතු කරන්න විතරයි තිබුණේ කියලා හිතුවා බලනකොට මේ අකා විකුණලා තියෙන තුනෙන් එකයි එහෙනම් තුනෙන් දෙකක් විකුණුම් වැඩි එහෙනම් තුනෙන් දෙකක විකුණුම් රිවර්ස් කරන්න දැන් දෙකකින් විකුණුම් වලනොත් අඩු කරන්න ණයගැතියන් ගෙනුත් අඩු කරන්න විකුණුම් වලනොත් අඩු කරන්න ණයගැතියන් ගෙනුත් අඩු කරන්න දැන් දෙකකින් අඩු වෙන්න ඕනේ එහෙනම් විකුණුම් තියනවා දැනට කීයක්ද දැනට විකුණුම් තියනවා 620යි 400යි ඒකෙන් ඔය 7000 6400 අයින් කරන්න එහෙනම් මම මෙතන ලියලා පෙන්නන්නද 620යි 400ෙන් අර 6400 අයින් කරන්න විකුණුම් 614000 620යි 400 ඍණ 6400 6400 නියෝජිත වෙල නියෝජන වෙලදා මත විනුම් තැබීම දැන් නම් මේ පාඩම නැහැ සිලබස් එකේ නියෝජන වෙලදාමේ ගනුදෙනු ගිනුම් ගත කරන ආකාරය මේක ලොකුවට කතා කරනවා නමුත් දැන් සිලබස් වල ඒක නැහැ නමුත් මම නිකමට එක ගානක දැම්මා නියෝජිතයන්ට යවල තියෙන තොග හරිද නියෝජිතයන්ට තොග යවන්නේ පුළුවන් නම් විකුණන්න බැරි නම් තොග ටික ආවෝ ගෙනත් දෙන්න හරිද පුළුවන් නම් විකුණන්න බැරි නම් තොග ටික ආපහු ගෙනත් දෙන්න විකුණුව සල්ලිවත් ඒක තමයි නියෝජිත ණයගැතියක් මේ නියෝජිතයන්ගේ තියෙන ලක්ෂණය එයා කරන්නේ බරු ටික අරයි යනවා විකුණනවා හරිද එයාට කමිෂන් එකක් දෙන්නේ වැඩ ගොඩක් තියෙනවා ඉතින් ඈතට නෑ ඔයගොල්ලෝ මේ මම මේකේ සරල කියලා කිව්ලත් දැන් එයාට කමිෂන් එකක් තියෙනවා හරිද එයා එතකොට බලනවා ඒ ටික පුළුවන් තරම් ඉක්මනට විකුණන්න විකුණුවේ නැති වුණොත් ඒ බඩු ටික ආපහු කාලයක් දෙනවා ඒ කාල සීමාව ඇතුළත අපිට ආපහු ලැබෙන්න දෙන්නත් ඕන හරිද? ප්‍රාණ. එළවන්න එපා කියලා බිල්ලට දැන් සිලබස් එකේ නැති නිසා නමුත් මෙතන අපේ තොග වෙනින් කොහරි තිබුණොත් අපේ අග තොගෙට එකතු වෙන්න ඕනේ. ඒක තමයි මගේ කන්සෙප්ට් එක. මගේ තොග වෙනින් කොහරි දාලා තිබුණොත් මගේ භෞතික තොගෙට එකතු වෙන්න ඕනේ. හා දැන් දෙක. ණයගැතියන් මත 10000ක් අඩමාණ්ඩයි වෙන් කරමු. දැන් ණයගැතියෝ වෙනස් වුණා. ඉස්සෙල්ලා හිටිය ණයගැතියෝ කීයද? 76400යි මෙන්න අඩමාණ්ඩය මම පෙර වැඩ කරනවා 76400ෙන් ඔයා අඩු කළා නේද 6400ක් 70000 70000ට 100ට කීයක්ද 10ක් 7000යි 7000ම ලාභ ලාභ ගුණමට දාන්න ඕනේ නැහනේ කලින් අවුරුද්දේ වෙන් කිරීමක් තියෙනවනේ කලින් අවුරුද්දේ අඩමාණ්ඩය වෙන් කිරීමක් තියෙනවද තියෙනවා 4200ක් තියෙනවා එහෙනම් මදි ටික විතරක් දාන්න වියදමක් ලෙස අඩමාණ්ඩය වුණ 4200ක් තියෙනවා නමුත් 7000ක් ඉල්ලනවා එහෙනම් මදි ටික 2800ක් වියදමක් ලෙස හඳුනා ගන්න වැඩි වුණා නම් අදිරිනනේ නම් 4200ෙන් අඩු වුණා 7000 නේද 2800ක් වියදම අලුත් වෙනවා වැඩි වෙනවා වියදම අලුත් වුණා වැඩි වුණා හැබැයි කවුරුන්දර්වේ කතන ණයගැතියන් මත අඩමාණ්ඩය වරද්දනවා අතන පළවෙනි ගැළපිල්ල හරියට ගලේ නැත්නම් 3 ස්ථාර වත්කම් ෂේ කරන්න යන්ත්‍ර 115ක් ලාභ ලාභ කිම්බර දාන්න යන්ත්‍ර ෂේ යන්ත්‍ර තියෙනවා යන්ත්‍ර පිරිවැයට යන්ත්‍ර පිරිවැයට යන්ත්‍ර පිරිවැය තියෙනවා 104යි 104ට 115ක් 60000යි 104යි 115ක් 60000යි ඊළඟ ෂේ කරන්න කියන්නේ ලීබඩු පිරිවැයට 10000ක් ලීබඩු ෂේ
ලීබඩු තියෙනවා පිරිවැයට එකක් ලීබඩු පිරිවැයට ලීබඩු පිරිවැයට තියෙනවා 90000ක් 10000යි 9000 90000යි 10000යි 9000 ඊළඟ තියෙනවා වාහන ලියාහලාගේට ලියාහලාගේ කියන්නේ ශුද්ධාගේට ඒ කියන්නේ හීනමන ශේෂකමේ ලියාහලාගේට ෂේ කරන්න කියන්නේ හීනමන ශේෂකමේ එනවා වාහන ෂය ලියාහලාගේ කියන්නේ හීනමන ශේෂකමේට වාහන ෂය ඉතින් දැනෙන්න මම දිගේ පේන එකක් නැද්ද ඉතින්දී වාහන ෂය ලියාහලාගේ කියන්නේ ශුද්ධාගේ පිරිවැයෙන් සමුච්චිෂය අඩු කරගන්න वाहन पिरीवे तुम लक्ष्य शेवेन किरी लक्ष्य ज्ञाम शुद्ध आगे दिलाक्ष्य दिलाक्षेट सीएट पहाय लिया हलागे आदि देवी समारू लिया हलागे शेखर ने वो तीन वन शेष कमेट शेखर ने हतर පීගෙන් ණය මුදලක් ගත්තලු 2019 6:30 පීගෙන් හවුල් පරවෙකින් ණයක් ගත්තලු හවුල් ගිවිසුමේ ණය පොලි නැත්නම් හවුල් ආඥාපනතේ 24 වගන්තිර අනුව 105ක පොලියක් ගණන් බලන්න කියලා තීරණයකද කියලා දුන්න මතකද හවුල් කරුවේ හවුල් ව්‍යාපාරට අත්‍යේකව ණයක් දුන්නොත් වර්ෂයකට 105ක පොලියක් බලන්න ඕන 24 වගන්ති 90 කාට 90ද ගිවිසුමේ එකග වෙලා නැත්නම් ණයට පොලි බලන්න තියනද කියලා හවුල් ගිවිසුමට යන්න හවුල් ගිවිසුමට දුවන්න තියනවා කොන්දේසිය අංක 5 පීගේ ණය ගිණුමට වසරකට 112ක පොලියක් ගෙවන්න එකග වෙලා එහෙනම් අර 105 වැඩන්නේ නැහැ 105 කැලේ එහෙනම් ණය පොලි ලාභ ලාභ ගිණුම වියදම ණය පොලි ये कनाया तो बलन तीन ने पीजे नए मुदल हैत्ता दा है अंतिम रूले तीने शेष परीक्षा में हैत्ता दा है सी एट बाहा बलन ने गिव्स में हाउल गिव्स में पोलिया के कंगे वेला नेत ना एक कंगे वेला आती है ना वां सी एट की याद दोला हाँ वर्षे कर अबे मैं आउट दिन दोला हाँ सी एट दोला हम बलन निपा मैं आउट दिन आये 9 පොලි මෙයාට හිමි වේ බැර අපිට කරන්න එපා MCQ යන්න පේපරේ ඔක දාන්න නැති උත්තරයක් තියෙනවම තමයි P ගණන් විශේෂය යංගමගේ විශේෂය වැරදි හරි next one හවුල් කරුවන් ගැනීලි සැකසී ඇත්තේ පහත පරිදි හා මෙන්න හවුල් කරුවන්ගේ ගැල්ලි හැදිලා තියෙන මෙහෙම පී සෑම මාසකම් මුල 2500 බැගින් අන්නන්න පොඩ්ඩක් උලුට වෙනෝනේ සෑම මාසකම් මුල 2500 බැගින් කියු සෑම මාසකම මැද 1800 බැගින් ආර් සෑම මාසකම අග 1500 බැගින් සිරිත් පරිදි ගැන්ලි කියන යා කියුස්වේ පොලියක් තියෙනවද බලන්න පොලිය නැත්තා ෂෝ ගැන්ලි පොලියක් නැත්තා ෂෝ ෂෝක් නෑ තියෙනවනේ කියුස්මේ කොන්දේසි අංක 1 ගැන්ලි සදා වසරකට 10ක පොලියක් ගැන්ලියත සිරිත් පරිදි ගෙන ගොස් ඇත සෑම මාසක මුල සෑම මාසක මැද සෑම මාසකම අග දිගටම ගිරිච්චාම අවුරුද්දෙම පොලී බලන සාමාන්‍ය කාලයන් තුන කඩපාඩමේ තියෙන්න ඕන කිව්වා මතකද සෑම මාසක මුල නම් 6.5යි සෑම මාසකම මැද නම් 6යි සෑම මාසකම 6 නම් 5.5යි සාමාන්‍ය කාලය දාලා පොලී හැන්නේ කෑලි 12ටම වන් ෂොට් මං කියන්නේ පන්තියට සම්බන්ධ ගිය මේ ළමයි හිටිය හැමෝම හිටියා ඒගොල්ලෝ කියලා නැහැ හරිද සම්බන්ධ වෙලා හිටියේ නැත්නම් ਉਹ තේරෙන්නේ නැහැ ඒක ඉස වීඩියෝ එක බලලා ඉන්නවනේ වීඩියෝ එක සද්ද ගයිනේ තියෙන එකත් අයින් වෙනවා මෙන්න ගැල්ලි පොලි හද ගැල්ලි පොලි PQR දැන් මේසරේ තමයි මේ ළමයින්ට පහසුකමක් දුන්නේ මොකද්ද ෆිසිකල් පන්තියේ ළමයින්ට පන්තියට ආව නැත්නම් YouTube එකේ හැරි දාලා පෙන්නනවා කියලා මේසරේ තමයි පහසුකම දුන්නේ කන්සරේ නෑ ආවතින් ආව නැත්නම්
QR right P ගේ 2500 බැගින් කෑලි 12යි එක කෑල්ලක් 2500යි මාසෙකට 2500යි මාස 12යි 100ට පොලි අනුපාතය 100ට 10යි 100ට 10යි මේකට සාමාන්‍ය කාල ක්‍රමයේ ගන්නනේ සමාන්තර ශ්‍රේණියක් නිසා 12 න් සෑම මාසකම මුල නම් කටපාඩම් තියාගන්න කිව්වා 6.5 ඊළඟ එක්කෙනා මාසෙකට 1800යි මාස 12යි 100ට 10යි 12 න් සෑම මාසකම මැද නම් 6 ඊළඟ එක්කෙනා සෑම මාසකම අග 1500යි මාස 12යි 100ට 10යි 12න් 5.5 මාස භාගි භාගි අඩු වී යනවා අන්න පොලි තුන දාන්න 2500යි 100ට 10යි කැලි 12යි 100ට 10යි 6.5යි දෙදාස් පන්සිය වැඩි කිරීම 12 වැඩි කිරීම 100ට 10 වැඩි කිරීම 6.5 බෙදීම 12 එක 1625 ඊළඟ එක නා 1080යි ඊළඟ එක නා 825 පොයර් දෙනු කර දුද පරිතර කර දුද කියන සේ වැරදුනා කියලා 1000 අන්තිම එක නහර 2500 වැඩි කිරීම 100ට 10යි 150 ඒ වගේ 5.5 825 යන්න ගැලි පොලි දාන්න ඕන විසර්ජනය කිරීමේ ශුද්ධ ලාභයට එකතු වෙන්න ඕන මෙතනනේ 1625යි 1080යි 825 ගැලි පොලි තව තැනකට ගැලිත් එක්ක තව තැනකට යන්න ඕන ගැලි පොලි ජංගම කිරීමේ හරිත ගැලි සමග ගෙනියන්න එහෙනම් ගැලි වෙනමයි ගැලි පොලි වෙනමයි ගැලි වෙනමයි ගැලි පොලි වෙනමයි ගැලි පොලි 1625යි 1080යි 825යි ගැලි වෙනම ගැලි ගන්න කෑලි 12න් වැඩි කරලා 2512 30 1812 මාසකේ වනේ මේ මාස 12 වෙනවා 21600 1512 18000 දැන් කෙනෙක් තර්ක කරයි සර් කොහොමද අවුරුද්ද මාස 12ම ගැලි ගිනිච්චයි කියලා කියන්නේ සර් මාස 6ක් ගැලි ගිනිල්ල තියෙන පුළුවන් සර් වැරදි නියම කියයි හැමෝම බලන ශේෂ භික්ෂුමේ ගැලි තියෙනවා නේද 30000යි 21600යි 18000යි කියලා ගැලි ගිනුම් ගත වෙලා නේද තියෙන්නේ දැක්කද ශේෂ භික්ෂුමේ ගැලි තියෙනවා P 30000ක් ඒ කියන්නේ අරයා ඒ කියන්නේ අවුරුද්දම ගෙනිලා කියෝගේ 21600ක් අරයා අවුරුද්දම ගෙනිලා ආර්ගේ 18000ක් අරයා අන්නේ තර්කයේ තමයි ගත්තේ. කාටම හොරෙන් එක පෙන්වුවේ නැහැ. එහෙනම් මෙයා 30000 ගණිච්චේ වන් ෂොට් නෙමේ කෑලි 12කට ෂොට් 12කට ගණිච්චේ. ෂොට් 12කට ගණිච්චේ සෑම මාසකම මුල සාමාන්‍ය කාලය 6.5. මෙයා 21600 ගණිච්චේ වන් ෂොට් නෙමේ ෂොට් 12කට ගණිච්චේ. එහෙනම් ඒකට ගණිච්චේ මැද නිසා සාමාන්‍ය කාලය 6. මෙයා 18000 ගණිච්චේ වන් ෂොට් නෙමේ ෂොට් 12කට 1500 කෑලි 12. එතකොට 5.5 මාසෙ ආග නිසා ඔන්න ගැලි පොලි ගන්න එක නැහැ. එච්චරයි ගැලපිරි. දැන් ශේෂ වික්ෂම ඉතුරු ආයතන මොන්නම් දාන්න නැත්තම් අතාරේ. පොදු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හදන්න නිසා සමාන දේවල් අතෑරෙනවා. මුල තොගේ දාන්න 40400 මෙතන. ගැනුම් දාන්න එතනටම ලක්ෂ 3යි. ගෙනේ මේ කුලී දාන්න එතනටම 10000යි යනුම් ළඟට එකතු වෙනවනේ ගෙනේ මේ කුලී දාන්න එතනටම
වට්ටම් දෙපැත්තටම තියෙනවා. දුන් වට්ටම් හරට තියෙන වියදම් වලට අර වට්ටම් දුන් වට්ටම් 2600යි. පෙර වට්ටම් ලද වට්ටම් වෙනත් ආදායම්. හාරදාස් හාරසීයයි. යන්ත්‍ර එපා, වාහන එපා, ලී බඩු එපා, ණය ගැතු එපා, ණය හිමිව එපා, ගැරඬි එපා, ගත්තෙම එපා. ජංගම ගිලුම්වල මුල ශේෂ පැත්ත බලලා ඉදිරියට ගේන්න. පීට තියෙන්නේ කිවුට තියෙන්නේ නෑ, පීට තියෙන්නේ හරට, කිවුට යාටයි තියෙන්නේ බැරට. එහෙනම් පීට තියෙන්නේ හරට. සිතා කිවුට යාටයි තියෙන්නේ බැරට. 18,000යි 3,000. ඊළඟ ආපසු එවුම් විකම් ලඟින් අයින් වෙන්න ඕනේ නේද? ආපසු එවුම් 4,000. 4,000ක් විකම් ලඟින් අයින් වෙන්න. අඩමාන ණය ගත්තා, විකුණුම් ගත්තා, ලැබිය යුතු බිල් ඕන්නෑ. ලැබිය යුතු බිල් ව්‍යාපාරයට ජංගම වත්කම. ගෙවිය යුතු බිල් ඕන්නෑ, ජංගම වගකීමක්. සල්ලි ලැබෙන්න තියෙන බිල් ජංගම වත්කම. සල්ලි ගෙවන්න තියෙන බිල් ජංගම වගකීම. බැංකු වගිරාව ජංගම වගකීම. බොල් ණය වියදම් වලට දාන්න. මේ බොල් ණය නැගති අඩු කරන්නේ නැහැ කිව්වා. 3,000. බොල් ණය 3,000. ප්‍රාග්ධන ගිණුම් ශේෂ, ප්‍රාග්ධන ගිණුම මුදල් ශේෂය ඕන්නෑ. ප්‍රාග්ධන ගිණුම් ශේෂ, ප්‍රාග්ධන ගිණුම හදන්න නිසා ඕන්නෑ. සේවක වේතන වියදම් වල සේවක වේතන 6,000. කාර්යාල වියදම්, වියදම් වලට ඒත් 6,000. පරිපණම් බඳු ඒත් වියදම් වල. පරිපණම් බඳු ඒත් වියදම් වල 3,600. දුරකටන ඒත් වියදම් වල. මංගෝ වියදම් වල ගොඩක් ඉඳ තියා ගන්න කියලා. දුරකටන 3,000. විදුලිය ඒත් වියදම් වල. වරුන් 10ක් වගේ දැනගෙන 10ක් මනිත් වගේ. 2,800. පීගේ ණය මුදල ඕනේ පොලිය බැලුව නිසා. දියදම් යනවා කියද? 2යි 4යි 6යි 8යි 10යි 11ක්. දැන් හවුල් කිව්සුමට යන්න. පොටික දාලා හවුල් කිව්සුමට යන්න. ගෙදරදී හදලා ඉන්න අඩු පාඩු තමයි හදන්න ඉන්නවට පන්තියේ. ගානක ඔක්කොම ටික තේරෙන්නේ නැත්නම් හවුල් ව්‍යාපාර පාඩම, කියන්නේ මේ ගාන හදන්න තේරෙන්නේ නැහැ. අඩු පාඩු හදන එක ගැන වෙනම කතාවක්. ගාන ආයෙ ඇවිල්ලා හදන එක ගැන තව කතාවක්. අභ්‍යාස අංක 9 උඩම බලන්න. කිව්සුමට යන්න. අභ්‍යාස අංක 9 ළඟ උඩම කිව්සුමට යන්න. PQR හවුල් ව්‍යාපාර කිව්සුමේ තොරතුරු. ගැල්ලි සදා පොලී බැලුවා. ආයෙ ඕනේ නැහැ. ප්‍රාග්ධනයේට 10%ක පොලියක් දෙන්න. යන්න ප්‍රාග්ධන ශේෂ අපි දැකලා අතෑරියා. පොලී බලන්න ගන්න. ලක්ෂයේ ලක්ෂයේ 50,000 10%ක්. මෙතනට දාන්න. 10,000 5,000. ජංගම ගිණුමට හිමි වෙන දෙයක් බැර කරන්න. කාගදන පොලිය හවුල් කරවන්න හිමි වෙන දෙයක් ජංගම ගිණුමට බැර කරන්න. කාගදන පොලි 10,000 5,000. තව මොනවද කියුස මේ තියෙන්නේ? පීට මසකට 8,000යි, ආත මසකට 6,000ක වැටුපක් විසර්ජනයෙන් දෙන්න. මාසකට 8යි, මාස 12ට දොළොස්වරකට 96,000යි. කියුට දෙන්න හැදලු. ආත මසකට 6,000යි, දොළොස්වරකයි 72,000යි. මේකත් හවුල් කරන්න හිමි වෙන දෙයක්. ජංගම ගිණුමට බැර කරන්න. වැටු 96,000යි. මෙයාට නෑ 72,000යි.
හිමි වෙන දේවල් ජංගම කිරීමට බෑර, කැපෙන දේවල් ජංගම කිරීමට හර. මොනද කිව්සුමේ තියෙන ලොකු කිව්සුමක්? කිව්ගේ ව්‍යාපාරික ගොඩනැගිල්ලට වසරකට 40,000 කුලී දෙන්න. ආ, තව වියදමක් කියනවා ගොඩනැගිලි කුලී. කිව්ගේ තමයි ව්‍යාපාරික ගොඩනැගිල්ල ඇග්‍රීමන්ට් එකේ දාලා තියෙනවා වසරකට 40,000 කුලී දෙන්න. එහෙනම් තව වියදමක් කියනවා ගොඩනැගිලි කුලී. මෙතන තව වියදමක් කියනවා අස්සෙන් ලියන්න වෙනවා. ගොඩනැගිලි කුලී අවුරුද්දකට 40,000යි. හිමිකරු කිව්. එහෙනම් කිව්ට හිමි වෙනවා ජංගම ගිනුමට බැර කරන්න ගොඩනැගිලි කුලී. 40,000 ගොඩනැගිලි කුලී කිව්ටයි හිමි වෙන්නේ. ඒක යාට ඕන්ලාගේ ගෙනියන්න පුළුවන්. ඒ නිසා බැර කරන්න ජංගම ගිනුමට 40,000 හිමි වෙන දේවල් ජංගම ගිනුමට බැර. ඒව ඉන්නේ ලාභ ලාභ ගිනුමෙන්ද, ඒව ඉන්නේ විසර්ජන ගිනුමෙන්ද වැඩක් නැහැ. ජංගම ගිනුමට හිමි වෙන දේවල් බැර. ආ, තව එකක් තියෙනවා කොන්දේසියක් දාලා. ආ, පීගෙන ආය ගිනුමට පොඩි බැලුවා. පීත මාසකට 10,000ක අවම ආදායමක් ලැබෙන්නත් උනා. ආදායම් සහතික ගැලපිල්ලකුත් තියෙනවා. ගානේ ඔක්කොම ටික තියෙනවා. පීත මාසකට 10,000ක් කියන්නේ අවුරුද්දකට 120,000ක් ආදායමක්. ආදායමේ සම්ප්‍රදායික මතකයි නේද? කාර්ගන පොලිය හවුල් වේතන ලාභ කොටස් එකතු කරලා ගැල්ලි පොලිය අඩු කරලා ගන්න ඕනේ නේද ආදායම හදාගන්න? කාර්ගන පොලිය හවුල් වේතන ලාභ කොටස් එකතු කරලා ගැල්ලි පොලිය අඩු කරාම ඉන්නේ ආදායම නේද? ඒක ඉල්ලුව එයා 120,000ක් ඕන. දැම්ම බෑ. කාණු සුළු කරලා ඉවර වෙන්න ඕනේ. එක හදන්න ජංගම කිරීම ඇතුලේ හදන්න. ඉතිරි ලාභයේ දෙකට දෙකට අනුපාතයෙන් බෙදමු. අන්නේ වැඩේ කරලා ඉතින්. එහෙනම් ඉතිරි ලාභය හොයාගෙන මෙන්න මේ ඉතිරි ලාභය හොයාගෙන දෙකට දෙකට අනුපාතයෙන් බෙදමු. අටක් ගාලා සුළු කරමු. අටක් ගාලා සුළු කරමු. 614,000න් 4,000 ගාව 610,000. සුළු කරන වැඩක් කියන්න ඕන. එකනම් පිරිවැ 40,400ට එකතු වෙනවා 310,000ක් අඩු වෙනවා 80,800ක් 296 269 600 269 600 වැඩිනම් කියන්නවද වැඩිනවා කියලා ධන ලාභය 6,10,000න් අඩු වෙනවා 269යි 600යි 340යි 400යි ධන ලාභය. ඒකට වෙනත් ආදායම් 4,400ක් ඉකුත් වෙනවා. තුන්සිය හතලිස් හතරයි 800. තුන්සිය හතලිස් හතරයි 800. වියදම් ටික ඔක්කොම එකතු කරලා දාන්න. මට වියදම් ටික එකතු ආවා කාට හරි ආවද? 153,000. ආවා නේ? 153,000ක් අඩු වෙනවා. हरियाणा 1625 එකතු කිරීම 1080 එකතු කිරීම 825 එකතු වුණාම 3530ක් උඩින් එන උත්තරයට එකතු වෙනවා. 3530ක් උඩින් එන උත්තරයට එකතු වෙනවා. 191යි 800. 195යි 330. කාගන බොලිය වලට 25,000ක් අඩු වෙනවා. හවුල් වේතන වලට 96 රේන් දාන 72. 168,000ක් අඩු වෙනවා. එතකොට එනවා ඉතිරි ශුද්ධ ලාභය. 195යි 330ට අඩු වෙනවා. 25,000යි අඩු වෙනවා. 168,000යි
2330ක් හරිද? හරිද වගේ 195,330න් අඩු වෙනවා 25,000ක් අඩු වෙනවා 168,000 2330 ආවද දරුවෝ කවහරයි? තාම 2330ක් ඉතුරු නැද්ද? හරි. 2330 ආයක බෙදන්න ලාභ අනුපාතය දෙකට දෙකට එක නේද? දෙකට දෙකට එක අනුපාතයට බෙදන්න. බෙදීම පහ වැඩි කිරීම බෙදීම පහ වැඩි කිරීම දෙක 932යි මෙයා. ඊළඟ එක නේද 932 ඊළඟ එක නේද එකින් භාගයයි. 466 ඔන්න ලාභ කොටස්. ගෙදරදී හදලා නැහැ උත්තරේ හරියට මම දන්නවා. අමාරු ගානක් දෙන්නේ ගෙදරදී ලේසි ගානක් දෙන්නේ නැහැ. 932 try කරන්න ඕන. හරි වැරදි බලන්නේ මමනේ. 932 932 466 යන්න ජංගම ගිනුමේ බැර පැත්තට. ඊට පස්සේ ආදායම් සාපේ ගැළපිල්ල කරමු. තව ගැළපිල්ලක් ඉදිරියට තියෙනවා. මෙන්න ලාභ කොටස්. ලාභ කොටස් 932 932 466 දැන් එකෙක් අඬනවා කීයක් දවනලු ආදායම දැන් යටින් හදලා බලමු යාට ඌනතාවයක් එනවද කියලා පොතේ ගන්න හරිද ඌනතාවයක් ආවොත් අනිත් කට්ටියට දෙන්න වෙනවා මේක කවුද ඉල්ලන්නේ ගැළපිල්ලට ගිවිසුමට යන්න ගිවිසුමේ කියනවා කාගේ ආදායමද පීට මාසකට 10,000ක් අවම ආදායම එනම් මෙන්න පීගේ අවම ආදායම මේ තීරය එක මතක නැත්නම් ආයි බලන්න ඕන වීඩියෝ ආ වීඩියෝ කල් බලන්න බෑ ආදායම මාසයකට 10,000යි මාස 12යි 10,000ව 12 120,000ක් තමයි මෑන් ඉල්ලන්නේ 120,000ක් ඉල්ලනවා දැන් වයිමු P ගේ මේ අවුරුද්දේ සත්‍ය ආදායම P ගේ සත්‍ය ආදායම ආදායමට අහක යන අනම්මනම් ගන්න නැහැ කිව්වා ආදායමට ගන්න විසර්ජන ගිනීමෙන් හම්බෙන දේවල් විතරයි P නමින් තියෙන මම මෙන්න රවුම් කරනවා P නමින් තියෙන විසර්ජන ගිනීමේ ආයතන ගැන්ලි පොලි තාක්ෂණ පොලි හවුල් වේතන ලාභ කොටස් P නමින් තියෙන විසර්ජන ගිනීමේ ආයතන මම අහක යන අය අරගෙන ජංගම ගිනීම ඇතුළේ තියෙනවා ගන්න නැහැ හරිද P නමින් තියෙන විසර්ජන ගිනීමේ ආයතන කොහොමද ගන්නෙ? තාක්ෂණ පොලියේ හවුල් වේතනා ලාභ කොටස එකතු කරලා ගැන්ලි පොලිය අඩු කරා. ආ එහෙනම් මෙන්න P ගේ සත්‍ය ආදායම 10,000 ධන 96,000 ධන 932 ඍණ 1625 කියන බලන්න යාට හම්බෙච්ච ඇත්ත ආදායම 120,000 වඩා වැඩි නම් කිසි ප්‍රශ්නයක් නැහැ 10,000 ධන 96,000 ධන 932 ඍණ මදීනේ 1625 මෑන්ට හම්බෙලා තින්නේ 105යි 307 හරිද ඔව් 105යි 307 හරි එහෙනම් මදී ඌනතාවය ඌනතාවය කීයක් මදිද බලන්න 120,000ක් ඉල්ලපු මෑන්ට හම්බ වුනේ අර ගාන එතකොට මදි කියද්ද 14693 ඉතින් මේක පොඩි ගණන් වලට ඇප්ලයි කරන්න ඕනලා පිටු ලොකු ගණනකට නැති වුණා පුතේ මේක හරියද 14693 මදි 14693ක් මදි ඔව්නේ දැන් මදි ටික කවුරු හරි දෙනවයි කිව්වද පීට මදි නම් කිව් දෙනවයි කියලා පොරොන්දු වෙලාද නැහැ ආර දෙනවයි කියලා පොරොන්දු වෙලාද නැහැ එහෙනම් ඔයා account ඔයා දැනගන්න ඕන
ඔයා දැනගන්න ඕන පීගේ ඌනතාවේ අනිත් කාගුත් තරහ වෙන්නවද නැහැ. පී දෙනවයි පීගේ ඌනතාවේ කිව් දෙනවයි කියලා පෞද්ගලිකව බාරගෙන නැහැ. ආර් දෙනවයි කියලා පෞද්ගලිකව බාරගෙන නැහැ. එහෙනම් එකවුන්ටර් දැනගන්න ඕන මේක කිව් ආර් දෙන්නම අතර බෙදන්න. එදා කිව්ව එක්කෙනෙක් හරියටම කිව් ආර් අතර බෙදන්නේ මොන අනුපාතද? ඒ දෙන්න අතර තියෙන ලාභ අනුපාතය. තුන්දනා අතර ලාභ අනුපාතයේ දෙකට දෙකට එක මේ දෙන්න අතර තියෙන දෙකට එක අනුපාතය බෙදන්න. දෙකට එක අනුපාතය බෙදන්න. එහෙනම් 14යි 693 තුනෙන් දෙක 14යි 693 14යි 693 තුනෙන් දෙක බෙදෙන්න නැත්නම් ආසන්න කරලා ගන්න බෙදෙන්නේ නැහැ. 9000 9795 මෙයාට ඉතුරු එක්කෙනාට තුනෙන් එකක් 4898 අටයි පහයි දාන්න 4898 ඔන්නේ දෙන්නත් එක්ක ඔබ බෙරා ගන්න. දෙන්නේ මොකද්ද? අපි දෙන්නම් අපි දෙන්නම් මම දෙන්නම් කියලා පොරොන්දු නැත්නම් අපි දෙන්න වෙනවා. account එක අපිට දෙන්න වෙනවා. අනිත් දෙන්නට දෙන්න වෙනවා. ඔක දෙන එක කරන්නේ දැන් අර ඉස්සල්ලා ජංගම කිලුමක් ඇතුළේ කියලා කිව්වේ. හරිද? අර ජංගම කිලුම විශේෂ වරද්දගෙන දිවිලා ඒ වගේ තමයි මේක අපි දෙන්නා දෙන්නන්න නම් හර. අපි දෙන්නන්න නම් හර. කාට දෙන්නේ? P ගේ ජංගම කිලුමට. දැන් P ගේ ජංගම කිලුම කියලා Q ගෙන් කපා ගන්න 9795යි R ගෙන් කපා ගන්න 4798යි. ඒ දෙන්න දෙන්න පොරොන්දුනා. ඒ දෙන්න කපා ගන්න. ඒක පීත දෙන්න. එහෙනම් ජංගම කිරේ බැරට කියු ආර් ජංගම කිය ජංගම කිරුම කිය. එයාට හම්බේවි 14693. මදිතික මෙයාට ලැබෙනවා මේ දෙන්නකින් කැපිලා. ඊට පස්සේ ජංගම කිරුම බැලන්ස් කරලා පාත්‍රය ඉන්නට. කීර්තිනාම කීර්තිනාමය කියන්නේ හවුල් ව්‍යාපාරක අස්පෘශ්‍ය වත්කමක්. හැමතිස්සෙම ඕක එළියට ගන්න නැහැ. ඕනම ව්‍යාපාරික තියෙනවා කාලයක් තිස්සේ ව්‍යාපාරය පවත්වාගෙන ඉමේ ලැබෙන වැඩි නමක්. මොකද මේ වැඩි නමක් කියන්නේ? තමන්ගේ ව්‍යාපාරයේ තියෙන ශුද්ධ වත්කම් වලට වඩා වැඩි ගානට මේ බිස්නස් එක විකුණ තෑ කාට හරි කෙනෙකුට. අන්න ඒකට කියන්නේ කීර්තිනාමය. විතම් මෙහෙම ව්‍යාපාරයක තියෙන ශුද්ධ වත්කම් ගන්න හැමම දන්නවනේ. මෙන්න මේ හවුල් ව්‍යාපාරේ ඕනම ව්‍යාපාරේ මේ ව්‍යාපාරේ ශුද්ධ වත්කම් ගන්න. ශුද්ධ වත්කම් යනු වත්කම් වලින් වගකීම් අඩුවෙච්ච උත්තරේ. වත්කම් මිලියන 100යි වගකීම් මිලියන 20යි නම් මේ ව්‍යාපාරේ ශුද්ධ වත්කම් මිලියන 80යි. මෙන්න මේ මිලියන 80 සමාගමද්ද තනිපුච්චල ව්‍යාපාරයද්ද හවුල් ව්‍යාපාරද්ද කිසි ප්‍රශ්නයක් නැහැ. කිසියම් ව්‍යාපාරික ශුද්ධ වත්කම් අභිභව ඒ ව්‍යාපාරයේ වෙනත් කෙනෙකුට විකුණන්න පුළුවන් නම් ඒකට අපි කියන්නේ උපලබ්ධි මිල. මේ ව්‍යාපාරය අපි විකුණුවොත් අපිට විකුණන්න පුළුවන් මිලියන 100කට. මේක ව්‍යාපාරයේ විකිණීමේ ලාභය නෙමෙයි. මිලියන 80 ව්‍යාපාරය මිලියන 100කට විකිණීම මත ඇති වෙන ව්‍යාපාර විකිණීමේ ලාභය නෙමෙයි. මේ දෙක අතර වෙනස කියන්නේ කීර්ති නාමය. කීර්ති නාමය. මෙන්න මේ ගණනය කිරීම දැනගෙන ඉන්න කියලා සිලබස් එකේ කියනවා. කීර්ති නාමය ගණනය කරන හැටි දැනගෙන ඉන්න කියලා ඉස්සල්ලා.
කීර්තිනාමය කියන්නේ ව්‍යාපාරික තියෙන කාලයක් තිස්සේ පවත්වාගෙන ලැබෙන ප්‍රසිද්ධිය, හොඳ නම. ඒක අගය කරන්න මෙතන ගොඩක් තියෙන මේක විදිහට දැනගෙන ඉන්නේ කියන්නේ. ව්‍යාපාරික ශුද්ධවත්කම් අභිභවා උපලබ්ධි විලක් තියෙනවා නම් ඒ ව්‍යාපාරදී කීර්තිනාමය. යම් ව්‍යාපාරිකන මෙහෙම වුණොත් ශුද්ධවත්කම් මිලියන 80යි. මේක එන්නේ නැහැ ඔයාට, මම ඩිකවට පෙන්නන්නේ. හැබැයි උපලබ්ධි මිල මිලියන 75යි. මෙතන තියෙන්නේ නෙගටිව් ගුඩ්විල් එක. ගුඩ්විල් එක මිලියන 5යි. ඍණ කීර්ති නාමයක් කියලා අපි කියනවා. ඔයාගේ සිලබස් එකේ ඍණ කීර්ති නාම නැහැ. තව ඉස්සරහට ගෙන යනකොට හම්බේ ඍණ කීර්ති නාම. හරිද? එහෙනම් ඔයාට තියෙන්නේ පොසිටිව් එක. හොඳ කීර්ති නාමයක්. එහෙනම් මේක හැමතිස්සෙම අගය කරන්නේ නැහැ. මේක අගය කරන්නේ හවුල් ව්‍යාපාරයේ අයිතිය වෙනස් වෙනවා නම්. මෙන්න මේ වගේ අවස්ථාවල හවුල්කරුවෙක් බඳව ගන්නවා. හවුල්කරුවෙක් ඉවත් වෙනවා. දැනට තිබිච්ච ඇග්‍රීමන්ට් එක වෙනස් කරනවා. හරිද? එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරයේ වෙනත් ව්‍යාපාරට විකුණනවා. එහෙමත් නැත්නම් හවුල් ව්‍යාපාරයේ සමාගමක් බවට පත් කරනවා. හවුල් ව්‍යාපාරයේ වෙනත් ව්‍යාපාරයක් එකට ඒකාබද්ධ කරනවා. ඔන්න වගේ විශේෂ අවස්ථාවලදී විතරයි කීර්තිනාමය අගය කරලා කවුන්ටින් කරන්නේ. ඔයාගේ සිලබස් එකේ කියනු තියෙන්නේ හවුල් කරු බදවා ගැනීම, හවුල් කරු ඉවත් වීම සහ ලාභ අනුපාතයේ වෙනස් කිරීම. ඒකත් මම දාලා නැහැ, ඒකත් අත්‍යවශ්‍ය නැති නිසා. ඔය අවස්ථා දෙකේ තමයි හවුල් කරු බදවා ගැනීම සහ ඉවත් වීම යන අවස්ථා දෙක තමයි ඔයාගේ සිලබස් එකේ කතා කරන්නේ. හරිද? එහෙනම් නෝට් එක බලලිදු. 12 ශ්‍රේණි ගානට පහලින් 12 ඇදුවා මුලින්ම. කීර්තිනාම ගැලපුම ගුඩ් විලේජස් මන් අන්තිම ගැලපිල ඔයාගේ සිලබස් එකේ තියෙන කීර්තිනාමය යන විවිධ පුජ්‍යලන් විවිධ ආකාරවලින් නිර්වචනය කර ඇත. එවැනි නිර්වචන කීපයක් පහත් දැක්වේ. යම් ව්‍යාපාරයක් කාලයක් තිස්සේ පවත්වා ගැනීමෙන් ලැබෙන ප්‍රසිද්ධිය, ව්‍යාපාරයේ අයිතිය වෙනස් වුවත් ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇති හැකියාව, ව්‍යාපාරයේ ඇති ශුද්ධවත්කම් හා උපලබ්ධි මිල අතර වෙනස. අන්න ඔයාට එහෙනම් දැනගන්න ඕන තුන්වෙනි එක, ව්‍යාපාරයේ ශුද්ධවත්කම් හා උපලබ්ධි මිල අතර වෙනස. මේ සූත්‍රයත් ලියාගන්න. එහෙනම් කීර්තිනාමයේ සමානයි. කීර්තිනාමයේ සමානයි. එතරම් ලියාගත් ටියුට් එකේ කීර්තිනාමයේ සමානයි උපලබ්ධි මිලේ. ව්‍යාපාරයේ විකුණන්න පුළුවන් මිලට කියන්නේ උපලබ්ධි මිල. ඍණ ශුද්ධවත්කම්. ශුද්ධවත්කම් ගන්න හැමෝම දන්නවනේ වත්කම් වලින් වගකීම් අඩු කරන්න. ඔකට කියන්නේ කීර්තිනාමය. උපලබ්ධි මිල මිලියන 10යි, ශුද්ධවත්කම් මිලියන 7යි, නම් කීර්තිනාමයේ මිලියන 3යි. ඔක තමයි තියෙන්නේ. මේක දැනගෙන ඉන්න කියනවා. කීර්තිනාමය අගය කිරීමට ඕක දැනගෙන ඉන්න කියනවා. කීර්තිනාමයක් ඇදීමට බලපාන හේතු ඉස්සරහ ලියන ප්‍රශ්නයක් දීලා තිබුණා. දැන් නම් ලියන ප්‍රශ්න දෙන්නේ නැහැ නේ. අයිතිකරුවෙක්ගේ ඇති පුජ්ජිල කීර්තිනාමය නිසා බිස්නස් එකටම කීර්තිනාමයක් හැදෙනවා. භාණ්ඩ හා සේවාවල තත්ත්වයේ ගුණත්වය ආරක්ෂා කරන ව්‍යාපාරවලට ඔටෝමැටිකලි කීර්තිනාමයක් බිහි වෙනවනේ. කාර්යක්ෂම සේවක මණ්ඩලයක් ඉන්න තැන් වලට අපි යන්න කැමති කීර්තිනාමයක් බිහි වෙනවා. වෙළඳ ලකුණු ස්වාධිකාරිය ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාර නාමයන් පමණක් ඇති භාණ්ඩ පමණක් අලෙවි කරන තැන් වලට කස්ටමර්ස්ලා ඇදිලා යනවා ඉබේම දන්නේම නැතුව ඇයි කීර්තිනාමය නිසා. ව්‍යාපාරයේ පීඩපු ස්ථානයේ අතිවිශේෂ වැදගත්කමක් තියෙනවා නේද? කීර්තිනාමයක් ඇති වෙන ප්‍රධාන සාධකයක් තමයි ව්‍යාපාරයක් පීඩපු ස්ථානයේ කස්ටමර්ස්ලා ලං වෙන්න පුළුවන් තරම්ද? අද පාකින් තියෙනවා ඒ වගේ දේවල් කීර්තිනාමයක් ඇති වෙන්න බලපානවා. දැන් කීල් සුපර් එක සාමාන්‍ය සුපර් මාකට් එකක් ඕපන් කළොත් සුපර් මාකට් එක කොච්චර පොඩියට ගැව්වත් යාළුවගේ වාහන ඒරියා එක තමයි ලොකුට ගහන්නේ. ඒගොල්ලෝගේ ටාගට් එක මිනිස්සුන්ට ආවට පස්සේ වේටින් ලිස්ට් එකේ ඉන්නේ නැතුව, වාහන පොලිමේ ඉන්නේ නැතුව වාහනේ දාලා බඩු ගන්න තියෙනවා. ඉතින් තමයි ඒගොල්ලෝ කීර්තිනාමයක් ඇති කරගන්න යන්නේ. අකණ්ඩ ප්‍රචාරණය, සමහරු ප්‍රචාරණ කටයුතු දිගටම කරන්නේ. දැන් සල්ලයිට් ඇඩ් එකේම නේද? ඔයා ඉපදිච්ච කාලෙත් යනවා, මං ඉපදිච්ච කාලෙත් යනවා, අපේ අම්මලා තාත්තලා ඉපදිච්ච කාලෙත් යනවා. සල්ලයිට් ඇඩ් එක. සල්ලයිට් දාන්න නැති කෙනෙක් ඉන්නවද ලංකාවේ? නෑ. ඒත් ඇඩ් එක යනවා. ඒයි කීර්තිනාමයක් ඇති කරගන්න. හරිද? අකණ්ඩ ප්‍රචාරණ කටයුතු නිසා. මෙසේ ව්‍යාපාරක ඇති කීර්තිනාමය වටිනාකමක් වශයෙන් වැනීම දුෂ්කර වූවා. එය තක්සිරු කිරීම සඳහා විවිධ ක්‍රම තිබේ. එසේ ක්‍රමයක් භාවිතා කර කීර්තිනාමය හවුල් ව්‍යාපාරික මැනීමට සිදුවන අවස්ථා කීපයක් දැකිය හැකි. නව හවුල්කරු පදවා ගැනීම, සිටින හවුල්කරු ඉවත් වීම, ලාභ ලාභ අනුපාතය වෙනස් කිරීම, ව්‍යාපාරයකට ඒකාබද්ධ වීම, සංයෝජනීය වීම,
හවුල් ව්‍යාපාර විකිණීම, හවුල් ව්‍යාපාරයක් සමාගමක් බවට පරිවර්තනය කිරීම. ඉතින් ඕවා පරණ සිලබස් ඔක්කොම තිබ්බා. ඔයාලට කොච්චර සිලබස් අඩු කළද බලන්න. හවුල් ව්‍යාපාර විකිණීමක් තිබුණා, විසුරුවා හැරීමක් තිබුණා. හරිද? සංයෝජනය කිරීමක් තිබුණා ගණන් හදන්න. දැන් ඒ මුකුත්ම නැහැ. හවුල් ව්‍යාපාරල ඉතාමත් පොඩි කොටසක් තමයි තියෙන්නේ දැන්. හරි? අර ඉබ දින කාලේ චාරිත්‍ර විභාග පාස් වුණා නම් මේව තියෙන කාලේ නම් ෆේල් වෙන්න බෑ. නවහල්කරු බදවා ගැනීමේදී කීර්තිනාමය ගැලපීම අන්න එන අපි ඉස්සෙල්ලා මිගරන නවහල්කරු බදවා ගැනීමේදී කීර්තිනාමය ගලපන්නේ කොහොමද? අවස්ථා දෙකයි වැඩි නවහල්කරු බදවා ගැනීම සහ ඉවත් වීම. අපි බලන්න ඕන ඇයි හවුල්කරු බදවා ගන්නකොට කීර්තිනාමය කවුන්ටින් කරන්න. මෙන්න AB. AB ව්‍යාපාරයේ කීර්තිනාමයක් තියෙනවා. අපි හිතමු රුපියල් ලක්ෂ භාග කීර්තිනාමයක් මේගොල්ලෝ අර ක්‍රමයට අගය කළා. මේ කීර්තිනාමය අයිති වෙන්නේ ඒටයි බීටයි විතරයි නේද? එහෙනම් ඒට බීට මේක බෙදලා දෙන්න ඕන. සිය හවුල් කරුවෙක් ලෙස බඳවා ගන්නකොට එයාගෙන් යම් දායකත්වයක් මේකට ගන්න ඕන. සල්ලි ගන්න ඕන. නැත්නම් එයා නිකම්ම ඇවිල්ලා පරණ කීර්තිනාමයේ භුක්තිය ඉල්ලනවනේ. එයා නිකන් ටික දවසක් ගියාම ගියායි ඔය කීර්තිනාමය ආවේ මම නිසා. නේද? ඒ නිසා ඒ කට කතා අහන්න ඕනේ. මොකද කරන්නේ? නව හවුල් කරුවෙක් බදවා ගන්නකොට මේ දෙන්නටයි කීර්තිනාමය බෙදා ගන්නයි මෙයාගෙන් යම් කිසි මුදල් සම්මාදමක් කර ගන්නයි තමයි කීර්තිනාම අගය කරලා ගිණුම් ගත කරන්නේ. හරිද? හවුල් කරුවෙක් බදවා ගත්තත් ඉවත් වුණත් කීර්තිනාමය ගිණුම් ගත කරන්න පුළුවන් මෙතන දෙකයි තියෙන්නේ. කීර්තිනාම කියන අස්පෘශ්‍ය වත්කම් ගිණුම විවෘත කිරීම. කීර්තිනාම කියන අස්පෘශ්‍ය වත්කම් ගිණුම විවෘත නොකිරීම. ඔය ක්‍රම දෙක විතරයි තියෙන්නේ. කීර්තිනාම කියලා ගිණුමක් විවෘත කරනවද? ඒ කියන්නේ ගිණුම් වල කීර්තිනාම ගිණුමක් තියාගෙන යනවද නැද්ද? සාමාන්‍යයෙන් මේ කීර්තින අස්පෘශ්‍ය වත්කම් ක්‍රම දෙකකට බී වෙනවා ළමයි. ව්‍යාපාරයක මේ ව්‍යාපාරක අපි අස්පෘශ්‍ය වත්කම් ක්‍රම දෙකකට බී වෙනවා. එකක් තමයි අභ්‍යන්තරයෙන් අස්පෘශ්‍ය වත්කම් බී වෙනවා. මේක දැන් ව්‍යාපාරයේ කීර්තිනාම යාවේ අභ්‍යන්තරයෙන්. අභ්‍යන්තරයේ වත්කම් සහ වගකීම් අතර වෙනස, වත්කම් හා වගකීම් අතර වෙනස උපලබ්ධින්නත් එක කම්පයා ගන්න. සාමාන්‍යයෙන් ගිණුම් කරන්නේදී මේවා අස්පෘශ්‍ය වත්කම්. ඔයාට හම්බෙන්නේ නැහැ මේ සිලබස් එකේදී. LKS 38 අස්පෘශ්‍ය වත්කම් කියලා ගිණුම් ප්‍රවිධියක් තියෙනවා. ඒ ගිණුම් ප්‍රවිධියේදී කියනවා අභ්‍යන්තරයෙන් ජනනය වන අස්පෘශ්‍ය වත්කම් ගිණුම් තියන්න බෑ, හඳුනා ගන්න බෑ. මේ වගේ ගිණුමක් මගේ. හැබැයි අපි දැන් අපි බිස්නස් එකක් වෙනින්තරකින් මිලදී ගන්නකොට ඒ මිලදී ගන්න මිල ඇතුලේ කීර්තිනාමයට සල්ලි දීවනම් ඒක පිටතින් ගන්න පිටතින් ජනනය වෙච්ච කීර්තිනාමයක් සල්ලි දීලා ගත්තා. ඒක අපිට ගිණුම් තියදැයි. ඒ අස්පෘශ්‍යවත්කම ගිණුම් තියන්න LKS 38 ඉඩ දෙනවා. අභ්‍යන්තරයෙන් ජනනය වන කීර්තිනාමයේ අස්පෘශ්‍යවත්කම ගිණුම් තියන්න ගිණුමක් විවෘත කරන්න බෑ. ඒ නිසා ඔයාගේ හවුල් ව්‍යාපාර පාඩමේදී කීර්තිනාම ගිණුමක් විවෘත කිරීම කියලා කන්සෙප්ට් එකක් එන්න බෑ. නමුත් තියරි එක තියෙනවා. තියෙන්නේ මේ ක්‍රම. කීර්තිනාම ගිණුමක් විවෘත නොකිරීම. හරිද? එහෙනම් ඔයා බලන්න ඕන ගානේ කීර්තිනාම ගිණුමක් විවෘත කිරීමද නොකිරීමද තියෙන්නේ. හරිද? නව හවුල්කරු බලව ගන්නකොට කීර්තිනාම ගිණුමක් විවෘත නොකළොත් යන්න පුළුවන් විකල්ප හවුල්කරු බලව ගන්නකොට යන්න පුළුවන් විකල්ප ක්‍රම තුනක් තියෙනවා. මුළු කීර්තිනාමය කාන්දන ගිනීම ගැලපී ඒක විකල්පයක්. කීර්තිනාම ගිනීමක් විවෘත කරන්නේ නැත්නම් මුළු කීර්තිනාමය ප්‍රාග්ධන ගිනීම ගැලපී. මේක තමයි බහුලව භාවිත කරන ක්‍රමය. නැත්නම් නව හවුල් කරුගේ කීර්තිනාම කොටස ප්‍රාග්ධන ගිනීම ගැලපී නව හවුල් කරුගේ කීර්තිනාම කොටස ප්‍රාග්ධන ගිනීම ගැලපී මේ දෙවෙනි විකල්පේ. ඒකටත් ව්‍යාපාරයේ කැමති නැත්නම් තමන්ට ඒ ප්‍රතිපත්තියත් හරියන්නේ නැත්නම් නව හවුල් කරුට කියලා නව හවුල් කරු
මුදල් කෙනා කීර්ති නාම මුදල් පැරණි හවුල් කරන්න පැවරී විදාලි තම හවුල් කරු කීර්ති නාමයට ගෙනාපු සල්ලි ටික පරණ හවුල් කරුව බෙදා ගන්න එච්චරයි කියේ ඒ කියන්නේ කීර්ති නම හවුල් කරු බදවා ගන්නකොට දරුවෝ කීර්ති නාමයේ ගිනුම් තියන්න පුළුවන් මෙතඩ් හතරයි තියෙන්නේ කීර්ති නාම ගිනුමක් විවෘත කරනවා ඔව් නම් මේ මෙතඩ් එක කීර්ති නාම ගිනුමක් විවෘත කරන්නේ නැතුව මුළු කීර්ති නාමය ප්‍රාග්ධන ගිනුමේ ගලපනවාද මේක කීර්ති නාම ගිනුමක් විවෘත නොකර නම හවුල් කරුගේ කීර්ති නාම කොටස ප්‍රාග්ධන ගිනුමේ ගලපනවාද කීර්ති නාම ගිනුමක් විවෘත නොකර කීර්ති නාම නම හවුල් කරු කීර්ති නාමයට ගෙනා මුදල් පරණ හවුල් කරුට පවරනවා ඔයා බලන්න ඕන ගාණේ තියෙන්නේ මොන ක්‍රමයකින්ද ගාන තියෙන්නේ මොන ක්‍රමයේ හරිද මේ ක්‍රම හතරෙන් මොන ක්‍රමයේ මේක නම් ඉන්නෙම නෑ කිව්වනේ මේ ක්‍රම තුනෙන් මොන ක්‍රමයේ MCQ නිසායි භයානක හරිද මේ මොන ක්‍රමයට ගැලපුවත් අවසාන වශයෙන් ගැලපිල්ලෙන් පස්සේ ප්‍රාග්ධන ගිනුම් වල ශේෂ හරිම සමාන උත්තරයක් එනවා ප්‍රාග්ධන ගිනු මේ ක්‍රම තුනේ මේක නෙමෙයි මේ ක්‍රම තුනේ මොන ක්‍රමයකට කීර්ති නාමය ගැලපුවා අන්තිමට හදලි වුණාම ප්‍රාග්ධන ගිනුම් ශේෂ තුන මේ ක්‍රමයට ඇදුවත් වෙන උත්තරේම මේකටත් තියෙනවා මේකට ඇදුවත් උත්තරේ මේකටත් තියෙනවා නමුත් මෙතන තියරි පොයින්ට්ස් වගේක් තියෙන නිසා තියරි පොයින්ට්ස් වලින් ප්‍රශ්න අහන්න පුළුවන් හරිද බලන්න එන නව හවුල් කරුකු බැඳීමේදී කීර්ති නාමය ගැලපුම් කිරි නව හවුල් කරු බදවා ගැනීමේදී හවුල් ව්‍යාපාරයේ සතුව කීර්ති නාමයක් ඇතනම් එහි අයිතිය පවතින්නේ පැරණි හවුල් කරුවන්ට නිසා එම කීර්ති නාමය නව හවුල් කරුවට භුක්ති විඳීමට නව හවුල් කරු දායක කරගත් ගැනීමට කීර්ති නාමය ගැලපුම් කරන ලැබේ කීර්ති නාමය ගැලපුම් පහත ආකාරයට භාවිත කළ හැක කීර්ති නාම ගිනුමක් පවත්වාගෙන යා කීර්ති නාම ගිනුමක් පවත්වා නොගැනීම කීර්ති නාම ගිනුමක් පවත්වාගත නැත්නම් මුළු කීර්ති නාමයේ ප්‍රාග්ධන ගිනුම ගැලපීම නව හවුල් කරුගේ කීර්ති නාම කොටස් ප්‍රාග්ධන ගිනුම ගැලපීම නව හවුල්කරු කීර්ති නාමයට ගෙන මුදල් පැරණි හවුල්කරුන්ට පැවරි. ඔච්චරයි තියෙන්නේ. හවුල්කරු බදවා ගන්නකොට. ඔක අභ්‍යාසික අධ්‍යයනය කරමු 13. ඔක අභ්‍යාසික අධ්‍යයනය කරමු. ක්‍රම ටික ඔක්කොම ටික. ඊගෙන ක්‍රම හතරනේ තියෙන්නේ. AB 3 2 අනුපාතර ලාභ අනුපාතයට බෙදාගත්. AB ලාභ ලාභ 3 2 අනුපාතර බෙදාගත් හවුල්කරු ප්‍රාග්ධන අවශ්‍යතාවයේ වර්ධනය කර ගැනීම ආරම්භුනි සී හවුල් කරු ලෙස බදවා ගැනීමට තීරණය කරලා එදිනට හවුල් ව්‍යාපාරයේ සමස්ත කීර්ති නාමයේ 360,000කට අගය කරලා ABC ලාභ ලාභ 5 3 2 අනුපාතර ලාභ පාඩු බෙදා ගැනීමට එකඟ විය පහතේ කෙනෙක් අවස්ථා විකල්ප අවස්ථා කීර්ති නාමයේ වාර්තා කිරීමට යෝජනා කරන්නේ නම් ඒ සඳහා අදාළ ජන සටහන ලියන්න නානා කියවන්න යුතු ක්‍රම හතර තමයි මේ තියෙන්නේ මේකේ හතර තමයි තියෙන්නේ AB 3 2 අනුපාත ලාභ බෙදා ගත්තා ප්‍රාග්ධනයේ මදි වැඩි කර ගන්න සීව බදවා ගත්තා එදාට කීර්ති නාමයේ අගය කළා 360,000යි ABC අලුතින් ලාභ බෙදා ගන්න තීරණය කළා 5 3 2 මෙන්න මේ අවස්ථාවේදී කීර්ති නාමයේ ගිනුම් ගත කරන ඩබල් ලෙන්ටි මොනවාද මේ අවස්ථා හතර තමයි තියෙන්නේ දැනගෙන යන්න ඩබල් ලෙඩ් එක දැනගෙන යන්න MCQ එකක් අහන්න පුළුවන් යම් කිසි ක්‍රමයක් දීලා කීර්ති නාමයේ ගිණුම් ගත කිරීමේ ද්විත්ව සටහන වන්නේ මම තමයි ඩබල් ලෙඩ් එක පුළුවන් ගන්න ස්වර්ද AB ලාභ ලාභ 3 2 අනුපාතර බෙදාගත්තා C හවුල් කරු ලෙස බදවගත්තා එදාට කීර්ති නාමයේ 360,000ක් අගය කළා නව ලාභ අනුපාතයේ 5 3 2 ලෙස තීරණය. ඔච්චරයි ඔන කීර්ති නාමය ගලපන්න වෙන මොකුත් ඕනේ. ව්‍යාපාරයේ කීර්ති නාමය, පරණ ලාභ අනුපාතය, නව ලාභ අනුපාතය. ওই ටික තියෙනවා නම් මට කීර්ති නාමය ගණනය ගිනුම් තියන්න පුළුවන්. තාම. දාමු 13.1. එකේ හෙඩ්ලයින් එක ලියන්නේ. කීර්ති නාම ගිනුමක් විවෘත කිරීම. හෙඩ්ලයින් එක ලියන්නේ. කීර්ති නාම ගිනුමා විවෘත කිරි කීර්ති නාම ගිනුමා විවෘත කිරි 360,000ට කීර්ති නාම ගිනුමක් විවෘත කරන්න ඕන නම් දරුවෝ
කීර්ති නාමගිනුම හර කරන්න. තුලක්ෂ 60,000. කීර්ති නාමගිනුම හර කරන්න 360,000 කීර්ති නාමගිනුමක් විවෘත වුණා. මේ කීර්ති නාමය බෙදලා දෙන්න ප්‍රාග්ධන ගිනුමට. කාටද? පරණ දෙන්නට විතරක්. ඔන්න හොඳට මතක තියාගන්න. කීර්ති නාමගිනුම හර කළා ප්‍රාග්ධන ගිනුමට බෙදන්නේ පරණ දෙන්නට විතරක්. ඔතන කවුරු හරි කීර්ති නාමගිනුම හර කළා ABC-ට බැර කළොත් වැරදි. එහෙනම් මේ කීර්ති නාමගිනුමක් විවෘත කරන මෙතඩ් එකේදී බෙදිලා යන්නේ කාටද? පැරණි හවුල්කරුවන්ට පමණයි. පැරණි ලාභ අනුපාතය කියලා කියන්නේ. පැරණි අනුපාතය දින පැරණි හවුල්කරුවන්ට. ඔන්න ඔය පරණ ලාභ අනුපාතය බෙදුවොත් හරි නැත්නම් වැරදි. එහෙනම් 360,000 බෙදන්න 3ට 2. මම මෙතන අනුපාතය ලියන්නද? 3ට 2 බෙදන්න. කවුරු හරි 5ට 3ට 2 බෙදුවොත් වැරදිම වැරදි. 360,000 බෙදන්න 5න් 3ක් 216,000යි 144,000. මේ තිය රිපෝට් එක මතක තියාගෙන යන්න. කීර්ති නාමගිනුමක් විවෘත කිරීමේ දිස්සටහන වන්නේ කියලා ඇහුවා. ඉලක්කම් විතරයි වෙනස් වෙන්නේ ඩබල් ලෙන්තිය මේකම. මොන අනුපාතයෙන් බෙදන්න? එයා එක එක වැරදි අනුපාත වලට බෙදලා තියේ අහුවෙන්න එපා. එයා වැරදි අනුපාත වලට බෙදලා තියේ. එක හරිද? අහන්න දෙයක් තියෙනවා අහන්න. තීරය නිසා අහන්න ඕන ප්‍රශ්න තියෙනවා නම් දෙක. මුළු කීර්ති නාමය ප්‍රාග්ධන ගිනුමේ ගලපන්නයි යන්නේ. මෙන්න දෙක කියන්න හෙඩ්ලයින් එක ඔයා. මුළු කීර්ති නාමය ප්‍රාග්ධන ගිනුමේ ගැළපීම එක බහුලව භාවිත කරන ක්‍රමයක්. ඊළඟ ළමයි මේක නම් පාඩමක් තියෙනවනේ. ඊළඟ ළමයිට මේකම නේ උගන්වන්නේ. අනිත් ඒවා උගන්වන්නේ නැහැ. මුළු කීර්ති නාමය ප්‍රාග්ධන ගිනුමේ ගලපන්න විතරයි ඊළඟට උගන්වන්නේ. මොකද ඒක බහුලව භාවිත කරන ක්‍රමයක් නිසා. එතකොට කීර්ති නාමගිනුම විවෘත වෙන්නේ නැහැ. රාග්ධන ගිනුමේ ඇතුළේම හරස ගහනක් යනවා බැරස ගහනක් යනවා. මෙන්න ලියන හැටි පස්සේ ලියන්න. රාග්ධන ගිනුමේ ඇතුළට හරස ගහනක් යනවා. රාග්ධන ගිනුමේ ඇතුළටම බැරස ගහනක් යනවා. ඔකයි සිස්ටම් එක. මුළු කීර්ති නාමේ නේ මුළු 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 360,000. හරිද? හර සටහන යන්නේ ABC තුන්දෙනාට. බැර සටහන යන්නේ AB දෙන්නට විතරයි. එහෙනම් ABC තුන්දෙනාට යනු නව ලාභ අනුපාතය. 5ට 3ට 2. AB යනු පැරණි ලාභ අනුපාතය. 3ට 2. අන්න කටපාඩමේ තියෙනවා. නවහර පැරණි බැ. ලියන්න. ප්‍රාග්ධන ගිනුම හර ABC. ප්‍රාග්ධන ගිනුම හර ABC. නව අනුපාතයේ බෙදන්න 360,000 නව අනුපාතයේ. නව අනුපාතයේ 5ට 3ට 2. එහෙනම් බෙදන්න 10ෙන් වැඩි කරන්න 5ෙන්. 180,000. තුනක් 108,000 වෙනද කියන්න. හැබැයි මේව වැඩි අනුපාත වලට බෙදලා ආර්ථිකය ආවේ. බෙදන්න දෙකක්. හත්ත දෙදා. පරණ අනුපාතන අපි ඉස්සලා බෙදුවනේ. රාග්ධන ගිනුම බැර AB. පරණ අනුපාතය 216,000යි. 144,000. මේක බහුලව ක්‍රමයක් නිසා මතක තියාගන්න ඕන. දැනට ඇවිල්ලා තියෙන පේපර්ස් වලත් මේ ක්‍රමෙම තමයි තියෙන්නේ.
තුන්ගෙනියක ලියන්න. නම හවුල්කරුගේ කීර්ති නාම කොටස ප්‍රාග්ධන ගිණුමේ ගැළපී. නව හවුල්කරුගේ කීර්ති නාම කොටස ප්‍රාග්ධන ගිණුමේ ගැළපී. තුන්ගිනි කොටස ලියන්න. මුළු කීර්ති නාමයේ නෙමෙයි, නව හවුල්කරුගේ කීර්ති නාම කොටස. නව හවුල්කරුගේ කීර්ති නාම කොටස ප්‍රාග්ධන ගිණුමේ ගැළපී. හරි, තවහල් කරු ගීතනාම කොටස ප්‍රාර්ථන කිරීමේ ගැළපීම. ඒ කියන්නේ දරුවෝ මෙන්න මේකයි වෙන්නේ මෙතනදී, මේකයි වෙන්නේ මෙතනදී, මෙන්න මේ පාස් කරපු ඩබල් එන්ටියේ ශුද්ධ ප්‍රතිඵලය ගැළපෙනවා ප්‍රාර්ථන කිරීමේ ඇතුලේ. මුළු කීර්තිනාමයේ ප්‍රාර්ථන කිරීමකට හර කළ බැරගලානේ මේ බලන්න මම කපල කොල්ල පෙන්නනවා. ඒට හර උනේ අඩු ගානක්, ඒට බැර උනා ලොකු ගානක්. එතන යම් කිසි ගානක් මෙතන ඉතුරු වෙනවා. කියාද 216,000යි හදන්නේ 180,000 අතර වෙනස 36,000. මෙයාට ඉතුරු වෙනව බැර පැත්තේ. ඊළඟ බීට 108 පොඩි 144 ලොකුයි. එහෙනම් මෙතන බැර පැත්තේ ඉතුරු වෙනව යම් ගාන 108,000යි 144,000 අතර වෙනස ඒ 36,000. මෙයාට ඉතුරු වෙන්නේ හර විතරයි. ඔන්න දැන් මම සුද්ධ කරනවා. ප්‍රාග්ධන ගිණුම හර A නෑ, B නෑ, අනුපාතයන් නෑ. ඉතුරු වෙන්නේ C විතරයි. ප්‍රාග්ධන ගිණුම බැර A ඉන්නවා 36,000ක් එක්ක, B ඉන්නවා 36,000ක් එක්ක, පැරණි අනුපාතයක් නෑ. පැරණි අනුපාතය සමසමනේ. මෙන්න තුන්වෙනි කොට ක්‍රමේ ඩබල් එන්ටි අනෑටි. ප්‍රාග්ධන ගිණුම හර 72,000ක්. හරිනේ, නවහල් කරුගේ කීර්ති නාම කොටසනේ. නවහල් කරුට අයිති වෙන්නේ කීර්ති නාමෙන් 72,000ක් විතරයි. ඒ කොටස ප්‍රාග්ධන ගිණුම හර වෙනවා 100ට. ආඩද 100ට අලුත් එක්කෙනා. ඒ කොටස ප්‍රාග්ධන ගිණුමට බැර වෙනවා AB අතර. සමසමව බෙදුනේනේ. මෙන්න මේ අනුපාතයට කියන්නේ කැපකල අනුපාතය. සමසම එන්නේ කොහොමද කියලා මම පෙන්නන්නම් ඉන්න. එහෙනම් නව හවුල් කරුගේ කීර්තිනාම කොටස ප්‍රාග්ධන ගිණුමේ ගලපන්න නම් නව හවුල් කරුගේ කීර්තිනාම කොටස විතරක් ප්‍රාග්ධන ගිණුමට හර කරන්න. යාගේ 72,000 කොහමද 72,000? 360,000න් එයාට අයිති 10න් 2ක්. ඒක ප්‍රාග්ධන ගිණුම පරණ දෙන්නට බැර කරන්න මොකද අලුත් අනුපාතය? කැපකල අනුපාතය. මේ සමසමෝ නැහැ ඉතින් කොහොමද මේක හොයන්නේ කියලා මම කියලා දෙන්නම්. ටෙක්නික් එක තේරුණාද? හා, ලියන්න එනවා. ඩබල් එන්ටිය ප්‍රාග්ධන ගිණුම හර C 72,000. ප්‍රාග්ධන ගිණුම බැල ඒ බී 36,000 36,000 36,000 36,000 ගන්නේ විශේෂ අනුපාතයක්. ඒකට කියන්නේ මොකද්ද? කැපකල අනුපාතය. එකට එක කැපකල අනුපාතය සමසම ආවේ මේ ගාන. හැම ගානකම නෙමෙයි මේ ගාන. මේ ඩබල් ලින්ජර් ඉලක්කම් ගත හැකි දේනවාද උඩේකින්? උඩේකින් ඉලක්කම් ගත හැකි දේනවා. උඩේ කොන්නේ දැන් ටෙක්නික් එක ගත්තද? 360,000 ගත්තා. ඒකින් 10න් 2ක් මෙයාට හර කළා. ඒක මේ දෙන්නට බෙදුවා මොන අනුපාතයකද? කැපකල අනුපාතය. දැන් කැපකල අනුපාතය හොයන්නේ කොහොමද කියලා මම උගන්වන්න හදන්නේ. ටෙක්නික් එක ගත්තද? අරක කපල කොල්ල බිනුවාට ලේසි වෙන්නේ. අයි කියන්නේද? C ගේ කොටස ප්‍රාග්ධන ගිණුමේ ගලපනවා නම් C ට අයිති කෑල්ල එයාගේ ප්‍රාග්ධන ගිණුමට හර කරන්න ඕනම ගානක ඉන්නවා. එයාගේ කෑල්ල එයාගේ ගිණුමට හර කරන්න. ඉතරම් ගිමන් නැහැනේ. ප්‍රාග්ධන ගිණුමට හර කරා. ඒක පරණ දෙන්නට බෙදන්න මොන අනුපාතයකට? විශේෂ අනුපාතයකට. මොකක්ද ඒකට කියන්නේ? කැපකල අනුපාතය.
මේ ගාන කැප කරන අනුපාතය සම සමානයි. මේකම සමාන ඔබ දන්න බෑ. අන්න දැන් යටි ලියන්න කැප කළ අනුපාතය. දැන් නෝට් එකක් ලියන්න. කැප කළ අනුපාතය. නව හවුල් කරපු බදවා ගැනීම නිසා පරණ හවුල් කරුවන්ට අහිමි වෙන ලාභ කොටස් වල අනුපාතය. නව හවුල් කරපු බදවා ගැනීම නිසා පැරණි හවුල් කරුවන්ට අහිමි වන ලාභ කොටස් අතර අනුපාතය. නව හවුල් කරපු බදවා ගැනීම නිසා පැරණි හවුල් කරුවන්ට අහිමි වන ලාභ කොටස් අනුපාතය. लाभ कोटस अनुपात सूत्र है वेन सूत्र है कैपिटल अनुपात है समान आई विवाहन पुलवां पैरने अनुपात है ऋण है नाम अनुपात है पैरने अनुपात है नाम अनुपात है आडू करा පැරණි අනුපාතයෙන් නව අනුපාතය අඩු කරාම ඉන්නේ මොකද්ද? කැප කළ අනුපාතය. තව ටිකකින් මම නව අනුපාතයෙන් පැරණි අනුපාතය වෙලා වෙනින් නමක් කියනවා. කැප කළ අනුපාතයේ කවුද මුලින්ම පැරණි? දෙවෙනුවට කවුද? නව. තව ටිකකින් මම නව අනුපාතයෙන් පරණ අනුපාතය කරගෙන වෙනින් නමක් කියනවා. කටලවා ගන්න එපා. හරි. එහෙනම් කැප කරන්න වෙන්නේ A'යි B'යි. මේ ගානේ නියම යටි යන්න AB ඒකේ පරණ අනුපාතය 5න් 3යි නේ ඒකේ නව අනුපාතය 10න් 5යි නේ පාකි සංඛ්‍යා අඩු කරන්න දන්නවනේ B ගේ පරණ අනුපාතය 5න් 2යි නේ B ගේ නව අනුපාතය 10න් 3යි නේ පාකි සංඛ්‍යා අඩු කරන්න දන්නවා දැනගත්තේ නැතුණා කැල් එකේ බණ්ඩ් එකක් තියෙනවා භාග සංඛ්‍යාවට කරන්න ABC අන්න ටයිප් කරන්න ABC බණ්ඩ් එකේ භාග සංඛ්‍යාවට ටයිප් කරන්න ABC බණ්ඩ් එක තියෙනවා මතකද පන්ති දෙක කියලා දෙනවනේ විතරම ABC භාග සංඛ්‍යාව වලට මේක ටයිප් කරන්න 3 ABC 5 ඍණ 3 ABC බණ්ඩ් එක 5 ඍණ 5 ABC බණ්ඩ් එක 10 समान गहला उत्तरी मटा दान मगे लगे ने साइंटिफिक सागर के लिए करने तून बाग संख्या टाइप करने के लिए कहीं ना भाई बंद दान ने नेता कुड़ा उधर आकार हुए शुरू कर लगान पड़ी काले मैथ्स वाले की ला कुड़ा उधर आकार हुए शुरू कर लगान मटा कमाने को भगता क्या टेकर दान तूने एबीसी पहाड़ी ने पहाड़ एबीसी दहाई की ये दे बाग संख्या वाके नहीं කල තකල 10න් එක ඊළඟ කෙනේ ටයිප් කරා 2 ABC 5 ඍණ 3 ABC 10 සමානයි දහයන්න එකයි साइंटिफिक सागारी कैल लगाने का पुराना अपना काल है वेल गान इरान क्या पकड़ लगी नहीं दहाई ने का समसमो क्या पकड़ लगी नहीं दहाई ने का समसमो क्या पकड़ ला अनुपात है वो थमती समा इरेंग या तो समान वेन्नमो කැපකල අනුපාතය වූ තිරෙන් යට සමාන වෙන්න ඕන. තිරෙන් උඩ ඉලක්කම් දෙක අතර අනුපාතය කැපකල අනුපාතය කියලා පිළිතුරක් තෝරන්න MCQ එකේ. තිරෙන් යට සමාන වෙන්න ඕන. කැල් එකෙන් මෙන්න කැපකල අනුපාතයේ සම සම දැක්කනේ 36000 36000 බෙදලා තිබ්බා 72000. අපි හිතමු කැල් එකෙන් සුළු කරාම මෙහෙම ආවි කියලා. මේක 10n එක මේක 5n එක. ඉරෙන් යට සමාන නැහැ. තව ස්ටෙප් එකක් යන්න මේක. 5n එක 10n පංගු බවට පත් වෙලා තියන්නේ. ඒක දන්නවද? මේකටම එන්න ඕන. 5n එක 10n එක 5n එක කරන්න යන්න බෑනේ. භාග සංඛ්‍යා අඩු කරන්න බෑ වැඩි කර තෑගෙන. පොඩි කාලේ මැස් පත කරා. මැස්සකට හරි ඉස්කෝලේ ගියානේ.
එහෙනම් පහෙන්නක 10න් පංගු බවට කරේ 10ට 5ව 2යි 2වරක් එක 2ක් 10න් 2යි කියන්නේ පහෙන් එකක් කැල් එකෙන් මෙහෙමනම් ආවේ ඔයා තව ස්ටෙප් එකක් යන්න ගිහිල්ලා ඉරෙන් යට සමාන කරන්න 1ට 2 අන්න ඔයාගේ දහන්න පුළුවන් කැප කරලා පාතේ කියන එතකොට 1ට 2 කවුරු හරි වැරදි දේනවා නම් මෙහෙම තියෙද්දි කවුරු හරි ඉරෙන් යට දිහා බලන්න නැතුව සම සමව ලිව්වොත් වැරදි පොඩි ළමයි නෑ මැත්ස් පේපර් එකක් කරලා ළමයි ඉන්නේ කිව්වම තේරෙන්නේ නැහැ දැන් මේ ගානේ කිසි ප්‍රශ්නයක් නැහැ දෙකම යට සමානයි යට හරි දාන්න සමානයි එහෙනම් කැප කළ අනුපාතය 1ට 1 ඒක තමයි අපිට අතර 1ට කාම මෙන්න ඇත්ත කතාව දැන් කියන්නද ලාභ බෙදාගත්ත ඒවි 3ට 2 අලුත් දෙකෙක් කියනවා සී සීට දෙන්නම් කිව්වේ 10න් 2යි නේද මේ 10න් 2 මෙයා දෙනවා 10න් 1ක් මෙයාත් දෙනවා 10න් 1ක් අපි දෙන්නම එකතු වෙලා මෙයාට දුන්නා 10න් 2 හරිනේ 10න් 1යි 10න් 2 කියනවා 10න් 2 නේ ඔන්න ඇත්ත කතාව 3ට 2 නාම අනුපාතය බෙදාගත්ත C එනවා 10න් 2කට හරි මෙයාට 10න් 2 කනේ හම්බෙන්නේ අපි දෙමු ඒක සමසමව එනම් මෙයා 10න් 1ක් දෙනවා මෙයාත් 10න් 1ක් දෙනවා අපි දෙන්න එකතු වෙලා 10න් 2 සෙට් කරා හැම ගානකම සමානව නෙමෙයි මේ ගානේ සමාන 3 4 සී විසින් කීර්ති නාමයට ගෙන මුදල් පැරණි හවුල් කරවන්නට පැවරීම ලියන්න සී විසින් කීර්ති නාමයට ගෙන මුදල් පැරණි හවුල් කරවන්නට පැවරීම සී විසින් කීර්ති නාමයට ගෙන මුදල් පැරණි හවුල් කරවන්නට පැවරීම සීට අඬ ගහලා කියනවා කතා දෙකක් ඔයා ප්‍රාන්දනේට සල්ලි ගේන්නේ දාන ඔයා කීර්ති නාමයට සල්ලි ගේන්නේ කියලා යාට අපි කතා දෙකක් කියන ප්‍රාන්දනේට ගේන ගානේ ඒගොල්ලෝ ඩිසයිඩ් කරා අපි ඩිසයිඩ් කරමු කීර්ති නාමයට කීයක් ගේන්න ඕනද අපි ආගේ කළා 360000 මේකෙන් ඔයාට ආයිති 10න් 2ක් ඔයා 72000 ගේන්න අවුල්වරුව දෙන්න තීරණය කළා ප්‍රාග්ධන ලක්ෂ පහක් ගේ එනම් ඔයා 5,72,000 ගේ ඔන්න කතන්දරේ 100 ගාලා කැමති නම් බැදේ ප්‍රාග්ධනයට ලක්ෂ පහක් ගේන්න කීර්ති නාමයට 72,000 ගේ කොහොමද 72,000 3,60,000 10න් 2 මේක මම මුරි ලක්කමක් දැම්මේ ඔයා 5,72,000 ගේ හරිද 5,72,000 ගෙනාවාම ඉනුම් තියන්නේ මෙහෙමයි 5,00,000 මුදල් හර කරනවා සීට අයිති නිසා ප්‍රාග්ධන ගිණුමට බැර කරනවා 5,00,000 පවුල් කරු ප්‍රාග්ධන දානකොට මෙහෙමද ගිණුම් තියන්නේ මුදල් හර ලක්ෂ පහ ප්‍රාග්ධනයේ බැර ලක්ෂ පහ ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සී කීර්ති නාමයට ගෙන මුදල් 70000 ගිනුම් තියන්නේ කොහොමද? ඒ පොයින්ට් එක තමයි මේ තියෙන්නේ. සී විසින් කීර්ති නාමයට ගෙන මුදල් පැරණි හවුල් කරවන්න පැවරීම. මෙන්න මේ 70000 ගිනුම් තියෙන විදිය. මුදල් ගිනුම හර 72000 මුදල් එකක් ගිනවනවා. ප්‍රාග්ධන ගිනුම බැල මේක සී දා ගන්න හදුව මං ඒබී කියන ඕ ඕ ඕ ඔයාට නෙමෙයි ඔය සල්ලි ගෙනාවේ අපි දෙන්න එක බෙදා ගන්න මෙයා ප්‍රාග්ධනයේ ගෙනාවු සල්ලි දා ගන්නෝ මෙහෙම මුදල් හර ප්‍රාග්ධන ගිනුම් බැර ඒබී සද්ද නැතුව ඉන්න එයි මෙයානේ මේ ප්‍රාග්ධනයේ සල්ලි ගෙනාවේ යාගෙන ඊට අමතරව අපි 72000 කට කියන කිව්වනේ බෑන් කරන්න හදන්නේ මුදල් හර ප්‍රාග්ධන ගිනුම බැර සීට දාගන්න දවර අර දෙන්න කෑ ගන්න ඕ ඕ ඕ ඔය 70000 ගෙන ඔයාට නෙමෙයි අපිට අපි දෙන්න මේක බෙදා ගන්න
ඇයි අපේ ගීත නාමයට ඔයා සම්බන්ධ වුණා? එන අපිට එන්න ඕන වාසියක් 72000ක් ඔයා නිසා. මෙන්න මේක බෙදන්නේ දරුවෝ කැප කළ අනුපාතයෙන්. කවුරුහරි පැරණි අනුපාතයෙන් බෙදුවොත් වැරදි, පැරදිම වැරදි. සම සමව. 36000 36000. හොඳට මතක තියාගෙන යන්න ඕන මේ තියරි පොරොන්ස්. කවුරු උත්තරයක් ඇති අනිවාර්යයෙන්ම මුදල් හරය 72000. රාග්ධන ගිනව බැර 3ට 2 බෙදලා වැරදි. මොන අනුපාතවල බෙදන්නේ? කැප කර මෙන්න ඩබල් එක කියලියන්. කියලා දෙන්න මහ වෙලාවක් ගියාට ඔබ තේරුම් ගන්න විනාඩියයි යන්නේ. සීත කීර්තිනාමයට සල්ලි ගේන්න කියනවා 72000 ලාච්චිය දානවා මුදල්. මුදල් ගින් මහර. කාම් දෙලගින බෑරේ. බෙදා ගන්න AB මොන අනුපාතයකද? කැප කළ අනුපාතය. බෙදා ගන්න මොන අනුපාතයකද? කැප කළ අනුපාතය. ටක්ගල පොතේ පොඩි ගාන ලියන්නේ කැප කළ අනුපාතය වෙන ගාන. මං හිතලා දෙන්න නිසා හරියට මේක දන්නේ නැහැ. කැප කළ අනුපාතය පරණයකින් 9 අඩු කරාම කැප කළ අනුපාතය එන්න ඕන ධන ඉලක්කම් දෙකක්. ධන ඉලක්කම් එන්න ඕන ඍණ ඉලක්කම් આવුත් ඒ කියන්නේ මම ගාන නිර්මාණය කිරීම වැරදි. මං හිතලා දෙන්න නිසා වරදින්නත් පුළුවන් වුණොත් මම වෙනස් කරනවා ලියන්න. XY ලාභ ලාභ 5ට 3 අනුපාතයෙන් බෙදාගත්තේ. XY ලාභ ලාභ 5ට 3 අනුපාතයෙන් බෙදාගත්තේ. ඉසෙන් බඳවාගත් පසු නව ලාභ අනුපාතය 3ට 2ට 1 විය. ඉසෙන් බඳවාගත් පසු නව ලාභ අනුපාතය 3ට 2ට 1 විය. කැපකල අනුපාතය සොයන්න. කැප කළ අනුපාතය සොයන්න. ඉසෙට් බදවා ගත්තට පස්සේ XY ඉසෙට් අතර තියෙන 3ට 2ට 1. කැප කළ අනුපාතය සොයන්න. කැප කරන්න වෙන්නේ X Y යි පරණ එක කියලා දෙන්නට කැප කරන්න වෙන්නේ අලුත් කට්ටියට ලැබෙන නිසා පරණ එකෙන් 9 අඩු කරන්න. XY ට කැප කර අනුපාතය හොයන්න යනවා. පරණ එක 8න් 5යි 8න් 3යි 9 6න් 5 3යි 6න් 2යි. ඍණේ එන්න බෑ ධනෙ ඉන්න ඕන. ඍණේ නෑ කියන්නේ මම ගාන හදලා දුන්නේ නෑ නේ. හිතලා දුන්නේ අනුපාතයක් භාග සංඛ්‍යා අඩු කරනකොට ඍණේ එන්න පුළුවන් නම් ඒක කැප කළ අනුපාතය වැරදි. මන් දීපු ගාන වෙනස් කරන්න වෙන උතුර අනුපාතය. මේ පරණ අනුපාතය 8න් 5යි 8න් 3යි. නව අනුපාතය 6න් 3යි 6න් 2යි. කැලකින් අඩු කරලා කියන්න ටක් ගාලා. 5 ABC 8 ඍණ 3 ABC 6. කැට් එකට දාන්න. 5 ABC 8 ඍණ 3 ABC 6. එන උත්තරේ දාන්න. 5 ABC 3 5 BC 8 ඍණ 3 BC 6. ඍණ එකක් කියලාද නැහැ නේද? අටෙන් එකක්. අටෙන් එකයි. ඊළඟ එක කියනවා. මම දැන් සයිටිස් ගාගෙන කියන්නේ නැත්තම් උදව් ගන්න කරාගෙන එල්ල ගන්න ඕන. දැන් මේ වෙනකොට කැල්ල ගත් තියෙනවා. දැන් තුන්වෙනි මාසේ පහු වෙලා යන්නේ. 3 ABC 8 ඍණ 2 ABC 6 24 න් 2යි. ඍණ ආවේ නැහැ. ඒක නිසා හරි මන් දීපු ගාන. අන්න බලන්න. හොඳ විදියට සෙට් වුණානේ. මේ කියාවේ 8 න් 1යි මේ කියාවේ 24 න් 2යි. කැප කළ අනුපාතය
ඉරෙන් උඩ තියෙන ගාන. හැබැයි එකට එක ලිව්වොත් වැරදි. මොකද ඉරෙන් යට වෙනස්. අටෙන් එක 24න් පංගු තියන් ඉන්න. මේකත් තියෙත අටෙන් පංගු ඒක දශම වෙනවා. ඒක හරදරයි. අටෙන් එක 24න් පංගු තියන්න. 24ට 8ව 3යි 3 වරක් එක 3යි. අන්න. දැන් යට සමානයි. කැපකල අනුපාතයේ පිළිතුරක් ඇති 3ට 1 MCQ answer එකේ තෝරා. 24ට 8ව 3යි පොඩි කාලේ මැස් පොත මතක නැත්තම් නංගි කිව්ව මල්ලිගේ මැස් පොත අරගෙන ඉනිසරේ කාමරේ ගිහලා දොර වහගෙන භාග සංඛ්‍යා ශුරු කිරීම හදනවා. තුනට එක. ඊළඟ ඉගෙන ගනිමු හවුල් කරපු ඉවත් වීමේදී කීර්ති නාමය ගැළපී. අලුත් දේවල් ඉගෙන ගත්ත මතක තියාගන්න පහයි හදන්න ඕන. හවුල් කරුක ඉවත් වීමේදී කීර්ති නාමය ගැළපීම. ක්‍රම තුනයි තියෙන්නේ ඔක්කොම. හවුල් කරුක ඉවත් වීමේදී කීර්ති නාමය ගැළපීම ක්‍රම තුනයි. කීර්ති නාම ගිරුමක් විවෘත කිරීම. කීර්ති නාම ගිරුමක් විවෘත නොකළොත් ක්‍රම දෙකයි. මුළු කීර්ති නාමය ප්‍රාග්ධන ගිරීම ගැළපීම. ඉවත්වන හවුල්කරුගේ කීර්ති නාම කොටස. රාගදන ගිනීම ගැලපී. කීර්ති නාම ගිනුමක් විවෘත කිරීම එක. කීර්ති නාම ගිනුමක් විවෘත නොකර මුළු කීර්ති නාමයේ රාගදන ගිනීම ගැලපීම දෙක. මම සම්පූර්ණ වචන ලිව්වේ නැහැ. දැන් ඉවරයි. කීර්ති නාම ගිනුමක් විවෘත නොකර ඉවත්වන හවුල්කරුගේ කීර්ති නාම කොටස ප්‍රාග්ධන ගිනීම ගැළපීම තුන. ඔයා මේ වෙනකොට මේකේ ඩබල් ලිපිය දාන්නවා, මේකේ ඩබල් ලිපිය දාන්නවා. මට උගන්වන්න දෙන්නේ මේක විතරයි. ඔයා මේ වෙනකොට මේකේ ඩබල් ලිපිය දාන්නවා. කීර්ති නාම ගිනුමක් විවෘත කරන ඩබල් ලිපිය මතකයිනේ. කීර්ති නාම ගිනුම හර ප්‍රාග්ධන ගිනුම බැර පරණ අනුපාතයේ. මේක දන්න කීර්ති නාම විවෘත කරන්න. කීර්ති නාම ගිනුම හර ප්‍රාග්ධන ගිනුම බැර පැරණි අනුපාතයට බලන්න උඩ නෝට් එක හරියද කියලා. මේකත් දන්න. කීර්ති නාම ගිනුම විවෘත කරන්න තෝ මුළු කීර්ති නාමයේ ප්‍රාග්ධන ගිනුම කියලා තියෙනවා. ප්‍රාග්ධන ගිනුම හර නව අනුපාතයට ප්‍රාග්ධන ගිනුම බැර පරණ අනුපාතයට. මේකත් දන්න. මතක නැත්නම් උඩ නෝට් එක බලන්න. ආග්දන ගිනුම හර නව අනුපාතයේ ප්‍රාග්දන ගිනුම බැර පැරණි අනුපාතය. මට කියලා දෙන්න දෙන්නේ මේක විතරයි. ඒක වෙනස් වෙනවා. අර උඩකින් ගන්න බෑ. කියවන්න. ආ ඉස්සෙල්ම කිව්වද නැහැ මං හවුල් කරුක ඉවත් වෙනකොට ඇගීති නාමයේ ගලපන්න. ABC තුන් දෙනා. ඉන්න කල්ලි කීති නාමයේ ලක්ෂ පහක් ගොඩනගාගෙන. එනං යනකොට ඇගීති නාමයේ ගලපන්න. යන්නේ කාට ගීත් නාමයට ගෙවන්න වේ. ඇයත් ඉන්නකොට ලක්ෂ පහ හම්බ කළේ. ඒ නිසා තමයි ගීත් නාමය ගලපන්නේ. එනකොට ගීත් නාමයක් නැති එකකින් ගන්න වෙනවා. යනකොට ගීත් නාමයේ අනේ කාට දෙන්න වෙනවා. හරිනේ? පවුල් වර්ගී වත්තිමේදී ගීත් නාමය ගැලපීම. ඔන්න ඒක වාක්‍ය ලියා ගන්න මොකද්ද? දැනට ඇති ගීත් නාමය ඉවත් වෙන හවුල් කරු ලබා දීම සඳහා දැනට ඇති කීර්ති නාමය ඉවත් වෙන හවුල් කරුට පැවරීම සඳහා තමයි ගලපන්නේ. දැනට ඇති කීර්ති නාමය ඉවත් වෙන හවුල් කරුට පැවරීමේ අරමුණේ. පැවරීමේ අරමුණේ. ක්‍රම තුන බලන්න. කීර්ති නාම ගිනුමක් විවෘත නොකිරීම විවෘත කිරීම. කීර්ති නාම ගිනුමක් විවෘත නොකිරීමේ පළවෙනි එක මුළු කීර්ති නාමයේ ප්‍රාග්ධන ගිනුම ගැළපීම. විවර්තන හවුල්කෝ කීර්ති නාම කොටස ප්‍රාග්ධන ගිනුම ගැළපීම. ඔයා දන්නේ නැති දෙකේ බී විතරයි අනිත් ටික දන්නවා. 14 XYZ හවුල් ව්‍යාපාරයෙන් Y විශ්‍රාම ගන්නා දිනයේදී. Y කියන්නේ මැද එක්කෙනෙක් විශ්‍රාම ගන්න. Q
කීර්තිනාමය ලක්ෂ 6කට අගය කරලාදී XYZ ලාභ ලාභ පහට තුනට දෙක අනුපාතර බෙදා ගන්නා අතර XYZ සමසමව බෙදා XY XY මේ XYZ සමසමව ලාභ බෙදා ගැනීමට තීරණය කර ඇත. පහතේ කෙනෙක් අවස්ථාවන් අර්ථයේ කීර්තිනාමය ගිනුම් තැබීමේ ජර්නල් සටහන් අර ක්‍රම තුන තියෙන්නේ දිහා බලන්න තු අපව ගන්න තියවත් XYZ හවුල් ව්‍යාපාරයේ Y විශ්‍රාම ගන්නා දිනේදී කීර්තිනාමය 6 ලක්ෂයකට අගය කරලාදී XYZ ලාභ ලාභ පහට තුනට දෙක අනුපාතර බෙදාගත් අතර XYZ විසින් ලාභ සමසමව බෙදා ගන්නවා අලුත් ඇග්‍රීමන්ට් එකේ කීර්තිරාමයේ ගිණුම් තයන්නු මේ ක්‍රම තුනට 1 2 පුළුවන් ලියන්න තනීමටක් ගන්න 1 කීර්තිනාම ගිණුමක් විවෘත කිරීම කීර්තිනාම ගිණුමක් විවෘත කිරීම එකයි දෙකයි දන්නවා තුන් වෙනි එකද දැන් මට කියලා දෙන්න. කීර්තිනාම ගිරුමක් විවෘත කිරීම. කීර්තිනාම ගිරුම හර තාක්ෂණ ගිරුම බැර පරණ අනුපාතය. කීර්තිනාම ගිරුම හර ලක්ෂ 6යි. පාදන ගිනුම බැර XY is a පරණ අනුපාතයේ තුන්දෙනාටම අයිති බෙදෙන අනුපාතය හොඳට මතක තියාගන්න යන්න උගන්නන්න පුළුවන් මට ලේසියෙන් මතක තියා ගැනීම මට කරන්න බැරි වැඩක් ඔයයි එක වැඩි වගකීම් බාර ගන්න ඕන පරණ අනුපාතයේ පරණ අනුපාතයේ මම දන්නේ නැත්නම් මට පොතක් දියා බලන් හරි උගන්නන්න නැහැ මම කවදාකවත් පොතක් දියා බලව උගන්නන්නේ නැහැ නේ ගාන හදලා විතරයි පොත බලන්නේ ඒ මට මතක නිසා පහට තුනට දෙක පහට තුනට දෙක අන්න බෙදන්න 600 බෙදන්න 6 ලක්ෂය බෙදන්න 10න් 5ක් තුන් ලක්ෂයයි තුනක් ලක්ෂ 80000යි දෙක 120000 හවුල් කරොත් බඳවා ගත්තද ඉවත් වුණාද කියලා නෑ කොහොමද කීර්තිනාම ගිනුම උත්තර කරන්නේ කීර්තිනාම ගිනුම හර ප්‍රාග්ධන ගිනුම බැර පද කීර්තිනාම ගිනුමක් තියෙනවයි කියන්නේ මූල්‍ය දත්ත ප්‍රකාශනයේ ජංගම රණ වක්කම් වල යන අස්පෘශ්‍ය වක්කම කීර්තිනාමයි කියන්නේ SOFP එකේ non current asset වල තියෙනවා කීර්තිනාමය කියලා වක්කම්. දැන් ඔයාට non current asset වල තියෙන දීපල පිළිබඳව ඔබ ගන්න විතරයි. මෙහෙම ගිනුමක් තිබුණොත් එනවා non current asset වල ජංගම රණ වක්කම් වලට එනවා කීර්තිනාමය කියලා ලක්ෂණයි. උතරයි කියලා. නමුත් අර ව්‍යාපාරයේ අභ්‍යන්තරයෙන් ජනනය වන කීර්තිනාමය මූල්‍ය දත්ත ප්‍රකාශනයේ පෙන්වන එක හොඳ නැහැ. ඒ නිසා කවදාකවත් මේ මෙතඩ් එක පාවිච්චි කරන්නේ නැහැ. තීරයකදී ඇහුවොත් මේ ඩබල් එකේ මතක තියෙන්න. දෙකක් පුළුවන්. මුළු කීර්තිනාමයේ ප්‍රාග්ධන ගිනීමේ ගැළපී. ඒක තමයි විභාගයට වැලිපුර මේ. කීර්තිනාම ගිනීමක් විවෘත නොකර මුළු කීර්තිනාමයේ ප්‍රාග්ධන ගිනීමේ ගැළපී. ප්‍රාග්ධන ගිනුම හර x z නවානුපාතයේ සමසමව ප්‍රාග්ධන ගිනුම බැර x y z පරිපාලනයේදී එනවා පැරණි අනුපාතයේ පහට තුනට දෙක බෙදරන් ඉස්සල පරණ අනුපාතර බෙද පුත්‍රය මම මතකයි 300000යි 180000යි 120000 ආ මේක සමසමානේ එහෙනම් 300000 300000 මේවා මතක තියාගන්න right
තුන්ගිනි මෙතරට එක ලියන්නේ. ඉවත්වන හවුල්කරුගේ කීර්තිනාම කොටස ප්‍රාග්ධන ගිනිම ගැලපී. ඉවත්වන හවුල්කර කීර්තිනාම කොටස ප්‍රාග්ධන ගිනිම ගැලපී. ඉවත්වන හවුල්කරුගේ කීර්තිනාම කොටස ප්‍රාග්ධන ගිනිම ගැලපී. ඒකට එන්නේ පුතේ මෙන්න මේකේ ශුද්ධ ප්‍රතිපලය. මම බලාගෙන ඉන්න මම දානවා. මොකද ඔයා දාන්නේ නැහැ. මේකේ ඩබල් එන්ටි හදාගන්න එක තේරුම් ගන්න. මේකේ ශුද්ධ ප්‍රතිපලය. එක්ස්ට්‍රා හර ලක්ෂ 3යි එක්ස්ට්‍රා බැල ලක්ෂ 3යි එක්ස්ට්‍රා කීයක්වත් ඉතුරු වෙන්නේ. හරිනේ? අයින් වෙන්නේ y. එනවා වයිට ඉතුරු වෙනවා බෑර පැත්තේ. යන්නේ කෙනාට හම්බෙන්න ඕන නිසා බෑර. ඉසෙට් ඉසෙට් හර 3 ලක්ෂයයි ඉසෙට් බෑර 1,20,000යි. බෑර අඩුයි හර වැඩි. හර පැත්තේ ඉතුරු වෙනවා ඉසෙට් 1,80,000. 3 ලක්ෂෙන් 1,20,000 ගියාම 1,80,000. ඔන්න ඩබල් එක. ඉතුරු වෙච්ච හවුල් කරුවන්ගේ ප්‍රාග්ධන ගිනුමට හර වෙනවා. ඉතුරු වෙච්ච හවුල් කරුවන්ගේ ප්‍රාග්ධන ගිනුමට හර වෙනවා x z 0.1 180,000 යන එක්කෙනාගේ ප්‍රාග්ධන ගිනුමට බැර වෙනවා y ගේ 180,000. මේ දෙන්න අතර මේක බෙදෙන අනුපාතයට කියන්නේ භුක්ති විනි අනුපාතය. මේ ගානේ මෙයාට කීයක් අත්තාවේ නැහැ. මෙයාට සම්පූර්ණ ගාන ආවේ කියන්නේ බිංදුවට 1, බිංදුවට 5 ඕනම එකක්. මෙයාට කීයක් අත් නැහැ. බිංදුවට 10. ඒ කියන්නේ මෙයාට කීයක් අත් නැහැ බිංදුවට ඕනම ඉලක්කමක් මෙයාට. මොකද්ද ඒ අනුපාතය කියන්නේ? භුක්ති විනි. මොකද්ද මුක්? ඉස්සර මේක ලියන්න මේ ඩබල් එක ලියන්න මෙන්න ඩබල් එක. කොහොමද ඒක හැදෙන්නේ? යන එක්කෙනාට බැර යාගේ කොටස. කොටස කියන්නේ 6 ලක්ෂයෙන් 10න් 3. කෙනෙක් අකමැති ගන්න බෑ. යන එක්කෙනාගේ කොටස 6 ලක්ෂයෙන් 10න් 3 යාට බැර. ඒක මේ දෙන්නට බෙදන්න ඕන. නව අනුපාතයටවත් පරණ අනුපාතයටවත් නෙමෙයි. මොන අනුපාතයටද? භුක්ති විනි අනුපාතයට. භුක්තිනි අනුපාතයේ මෙයාට 0.1 මේ කැපිල කරලා ගියාම මෙයාට 3,00,000ක් හරි 3,00,000ක් බැරි ගැ මෙයාට කීයක් නැහැ. මෙයාට කපඩ කරලා ගියාම හර පැත්තේ 1,80,000ක් විතර වෙනවා. ඒ කියන්නේ භුක්තිනි අනුපාතයේ දිලේ 0.1ට යම් කිසි අනුපාතයක්. මොකද්ද මේ භුක්තිනි අනුපාතය කියන්නේ? හරිද ලබන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි දමු භුක්තිනි අනුපාතයේ 2ට එකාවයි කියලා. එනම් මේ 1,80,000 මේක බෙදෙනවා මේ දෙන්නට 2ට එක අනුපාතයට. එනවාද? ඒ කියන්නේ භුක්ති අනුපාතය 2ට ගත්ත කියලා දිනවා. දැන් මේ කාලේ නැත්තේයි මෙයාට කීයක් ගන්න නැත්තේයි? මෙයාට භුක්ති අනුපාතය 0.1. මෙයාට 1,80,000 ලැබිලා. මොකද්ද මේ භුක්ති අනුපාතය කියන්නේ? ලියන්න. භුක්ති අනුපාතය. හවුල් කරුකු ඉවත් වීම නිසා ඔහුගෙන් අත්හැරෙන ලාභ කොටස. හවුල් කරුගේ ඉවත් වීම නිසා ඔහුගෙන් අත්හැරෙන ලාභ කොටස. ඉතිරි හවුල් කරුවන් අතර බෙදා ගන්න අනුපාතය. ඉතිරි හවුල් කරුවන් අතර බෙදා ගන්න අනුපාතය. අන්න කැපකල අනුපාතය කියන්නේ එනකොට දෙන අනුපාතය. භුක්තිනි අනුපාතය කියන්නේ යනකොට ඉතුරු වෙච්ච කට්ටියට බෙදෙන අනුපාතය. පත් එකක් ලියලා තුන් දෙනෙක් කන්න හදනකොට එක්කෙනෙක් ගියා හදිසි වැඩකට කියලා. ওই දෙන්නට වාසියක් එන්නේ නැද්ද? එනවා අරුම කන පට්ටියක් වට කන්න පුළුවන්. ඔයාලා ඒක බෙදාගත්තේ මොන කටවල් කීය කීයේ? අන්න භුක්තිනි අනුපාතය ওই දෙන්න අතර හදාගන්න. කොහමද හදන්නේ? සූත්‍රේ ලියන්නේ. භුක්ති විනි අනුපාතයේ සමානයි නව අනුපාතයේ ඍණ පැරණි අනුපාතය.
ඕනේ තවනි කියනවා කියලා දෙපැත්ත මාර්ගයේ අනුපාතයක්. ඒකට කියන්නේ මොකද්ද? මෙන්න භුක්ති විදී අනුපාතේ නව අනුපාතය ඍණ පැරණි අනුපාතය. භුක්ති දෙනවා කියන්නේ ඉන්න කෙනෙක් ගියාමනේ, ඊවල් වල කියන්නේ නේ නේද? සීය මරණාම ආටි ඉඳන් ටික භුක්ති විඳින්න පුළුවන් කියන්නේ. එහෙනම් යා ගියාම තමයි භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. තව පවුලට සමාජික එකවම කැප කරන්න වෙනවා. යා කීදමින් කෑල්ලක් දෙන්න වෙනවා නේ. කැප කරන්න වෙන්නේ ආවොත් නේද? කැප කරන්න වෙන්නේ ආවොත් භුක්ති විඳ හැකි කියොත්. එහෙනම් නව අනුපාතයේ ඉන්න බෑයි සූත්‍ර දෙක නම් වටලවා ගන්න එපා. අද මේක හොයමු. ගියේ y භුක්ති විඳින්න පුළුවන් වන්නේ x ඉස. ගියේ y භුක්ති විඳින්න පුළුවන් වන්නේ x ඉස. නවානුපාතය සමසමව දෙකෙන් එකයි, දෙකෙන් එකයි. සමසමව දෙන්නේ කොට දෙකෙන් එකයි. තුන් දෙනෙකු නම් සමසමව තුනෙන් එකයි. හරිනේ මම මැස් පුළුවන්නේ. පරණ අනුපාතය මෙයාගේ 10න් 5යි. මෙයාගේ 10න් 2යි. අන්තිම එක්කෙනාගේ 10න් 2යි. වැරදි අනුපාත නම් ලියන්න එපා. කැලකින් සුළු කරලා කියන්නට ගන්න. 1 ABC 2 ඍණ 5 ABC 10. එක ABC දෙක ඍණ 5 ABC 10. කැලේක චුරුකලට අගල් ගියා. බින්දු ආය. කැලේකේ වරදක් නෙමෙයි සමහරු ආයි ගහනවා. කැලේකේ වරදක් කියලා ආයි ගහනවා. බින්දුවමයි ආවේ. මේ බලන්න මෙතනත් භාගය මෙතනත් භාගය නෙයි තියෙන්නේ. මෙතනත් භාගය මෙතනත් භාගය නෙයි තියෙන්නේ. එහෙනම් භාගින් භාගය ගියාම බින්දුවනේ කොහොමද? 10න් 5 කියන්නේ භාගයනේ. ගන්න කැලේකේ 1 ABC 2 ඍණ 2 ABC 10. කවුද යාලුවා කෑම එක දිගෑරියාම හදිසියක් කියලා ගියා. බද්ගොඩවල් තුනයි කන්න හිටියේ. ඒ බද්ගොඩවල් තුනම කෑවේ ඔයා. අනිත් එක නර කන්න වෙලාවක් තිබුණේ නැහැ. අන්න භුක්ති දෙන අනුපාතය. මෙයාගේ 10න් 3 අතරියාම කෙලින්ම අරගෙන තියෙන්නේ කාටද? මෙයාට. එතකොට x කියනවා මෙයා කා යනකොට අතරපු 10න් 3 ඔයා අල්ලගත්තේ. ඔයාම ගීති නාමයට යාට ගෙවන්න. ඒකනේ අර ගීත නාමයට ප්‍රාග්ධන කිලුම හරවුනේ 180,000. ඔය ආනම් ගත්තේ ලාභ අනුපාතයේ ඔයාම ගෙවන්න. ප්‍රාග්ධන කිලුම හර කියන්නේ යා ගෙවන්න වෙනවනේ. අනේ නා මේක ඉලක්කම බිංදුව, මේක 10න් 3. බිංදුවයි 10න් 3යි අතර අනුපාතයේ ඕනම ඉලක්කමක් හරිනේ. බිංදුවට 1 ගෙව්වත් හරි, බිංදුවට 3 ගෙව්වත් හරි, බිංදුවට 5 ගෙව්වත් හරි. ඇයි ඉස්සරහා බිංදුව? තේරුණ නේද? අපි මේ වගේ වෙලාවක භුක්ති දෙන අනුපාතය බිංදුවට 3 කියලා ලියනවා. 3න් 3ම මෙයාට. භුක්ති දෙන අනුපාතය තව පොඩි ගානක් ලියන්නටක් ගන්න. හරියයිද නැහැ? ඍණේ ඉන්න බෑ. මේක අඩු කරාම ඍණේ ඉන්න බෑ. ධන ලිව්වල කොට වැරදුනොත් ඉතින් හදන්න වෙනවා. ABC ලාභ ලාභ දෙකට දෙකට එක අනුපාතර බෙදාගත් අතර ABC ලාභ ලාභ අනුපාතය දෙකට දෙක දෙකට දෙකට එක අනුපාතර බෙදාගත් අතර ඒ හවුල් ව්‍යාපාරී විශ්‍රාමගත් පසු B සහ C B හවුල් ව්‍යාපාරී විශ්‍රාමගත් පසු A සහ sorry B සහ C ඒ තමයි විශ්‍රාමගත්තේ.
තුනට දෙක අනුපාතයෙන් ලාභ බෙදාගත්තේ නම් තුනට දෙක අනුපාතයෙන් ලාභ බෙදාගත්තේ නම් භුක්තිනි අනුපාතයේ සෑ භුක්තිමිනි අනුපාතයේ සෑ භුක්තිනි අනුපාතයේ සොයන ABC දෙකට දෙකට එක අනුපාත ලාභ බෙදා ගත්තා. ඒ අයින් වුණා BC තුනට දෙක අනුපාතර බෙදා ගන්නව නම් භුක්තිනි අනුපාතයේ සොයන. ගියේ A භුක්ති විඳින්න පුළුවන් කරන නම් වෙන්නේ B C ට. EA භුක්ති විඳින්න පුළුවන් ගන්න කාටද B C ට. නවානකින් පරණ එක අඩු කරා. 9 1 මේ තියෙන පල්ලෙහා මම බෝඩ් එකේ ලියලා. 5 3 මෙයාගේ පහෙන් දෙක පරණ එක තියෙන්නේ මෙතන පහෙන් දෙක මීට පහෙන් එක පරිදි කියන කී ගන්න බීටයි ටික පහෙන් දෙක නව පරණ එක පහෙන් එක දෙකම පහෙන් බංගු තියෙන ඉලක්ක ඇල්ලක ඕනෙම නැහැ පහෙන් එකයි එතරම් අඩු කරාම පහෙන් දෙකයි ඉරෙන්යට සමානයි එහෙනම් දෙන්න මුක්ති විඳලා තියෙන්නේ බද්ගොඩවල් අතර පොඩි කර බද්ගොඩවල් අතර ගියා කියන්නේ ඒ දෙක පහෙන් දෙකක් අතරල ගියා මේ දෙන්නත් එක ගන්න සමානව බෙදාගන්නේ නේද මෙයා පහෙන් දෙකක් අතෑරියා මෙයා ඉල්ලලා එකින් පහෙන් එකක් මෙයාත් අරගෙන පහෙන් එකක් බද්ගොඩවල් සමානව බෙදාගන්න ඉරෙන්යට සමානයි මුක්ති ජරුපාතේ එකට එක अन्न की इतना हम गया लपी की इतना हम गया लपी तेरे ना दे ना अन्न दें तेरी कोट से बरा दें वो यहाँ टे विवाह के टे की इतना हम गया लपी ने बुध गया लपी ना दे बाद में विवाह के टे දෙන්න පුළුවන් අවුල් කරවන් බදාගෙන ඉවත් වෙන ගණන් වල ලාභ විසර්ජනය කිරීම දෙන්න පුළුවන් හරිද ලාභ විසර්ජනය කිරීම දෙන්න පුළුවන් එතකොට ඔයාට හරිය වැදගත් සාධකයක් තියෙනවා අවුල් කරවන් බදවා ගැනීම හෝ ඉවත් වීමත් එක්ක ලාභ විසර්ජනයක් දුන්නොත් ඔයා හොඳට බලන්න ඕන කවුරු බඳවාගත්තේ ඉවත් උනේ වසරේ මූලද නැත්නම් වසරේ අගද නැත්නම් වසරේ අතරමැදද මේ ක්‍රම තුනෙන් මොන ක්‍රමයේ ගානක්ද කියලා හොඳට බලන්න හවුල් කරුවන් බඳවා ගැනීම හෝ ඉවත් වීම ගණන් දුන්නොත් ඒක සිදු වෙච්ච දිනිය හොඳට බලන්න ඒක උනේ වසරේ මුලද වසරේ අගද වසරේ අතරමැදද කියලා බලන්න බලලා තමයි ගාන හදන්න මේ අන්තිම කොටස අලුතෙන් දැම්මේ සිලබස් එක දැන්ට විභාගෙට ගිය ළමයි කියන්නේ මේකින් තමයි ගාන ආවි කියලා इंस्टीट्यूट के हाथ में मॉडल पेपर वाला दिन है मेक रहे अरे दे कि ना हरी परीक्षा में नो हाउल व्यापारी आईटी वेनसन अवस्था को मूल्य प्रकाश ने सकस करने कोटा साथ दुन्नो ये वेनसन उन्हें वासर मूल्य दे अपने कथा का अकाउंटिंग पीरियड के मूल्य दे अकाउंटिंग पीरियड के आगे दे अकाउंटिंग पीरियड के अतर में दे किला बारा नो अतर में दो उन्हें पड़ी सांगी ने दावेयत की මොකද ගිනුම් වර්ෂය එතකොට කෑලි දෙයකට කැඩෙනවා. අතරමැද වුණොත් ගිනුම් වර්ෂය කෑලි දෙයකට කැඩෙනවා. මුල වුණොත් ගිනුම් වර්ෂය එකට හදනවා. අග වුණොත් ගිනුම් වර්ෂය එකට හදනවා. ගිනුම් වර්ෂයට බලපෑමක් නැහැ. අතරමැද වුණොත් ගිනුම් වර්ෂය කෑලි දෙයකට කැඩෙනවා. අතරමැද සිද්ධි දෙකක් වුණොත් තුනකට කැඩෙනවා. මොකද ඒ කියවහල් A B හිටියා C බඳවාගත්ත මෙදා
ඒ අයින් වුණා මෙදා. සිද්ධි දෙකයි. ඉනුම් වර්ෂය කෑලි තුනයි. මෙතන මෙතනට AB විතරයි. මෙතන ඉඳලා මෙතනට ABC තුන් දෙනාම. මෙතන ඉඳලා මෙතනට A නෑ BC විතරයි. එතකොට ලාභ මෙතන කොට අවුරුදු තුනකට කඩලා AB ට බෙදන්න ඕන. ABC ට බෙදන්න ඕන BC ට බෙදන්න. මේ වෑයම් ප්‍රශ්නයක් නෑ. AB හිටියා. C මෙනා බැඳුනා. මේ අවුරුද්දේම ලාභේ ABC ට. ඉවත් වීමක් වුණත් එහෙම. ABC තුන් දෙනාම හිටියා. C අයින් වුණා. මේ අවුරුද්දේ ලාභේ AB ට. අවුරුද්දේම ලාභ. අග වුණොත් ABC තුන් දෙනා හිටියා. C අයින් වුණේ අග. මේ අවුරුද්දේ ලාභ ABC තුන් දෙනාටම අයින් වුණේ අග. ලාභ අරගෙන තමයි මෑන්නේ යන්නේ. ABC තුන් දෙනා හිටියා. D බඳව ගත්තා. අග මේ අවුරුද්ද ලාභ D ට අයිති නෑ. ABC තුන් දෙනාට විතරයි. D ට ලාභ ඊළඟ අවුරුද්දේ ඉඳන්. මේ වගේ තත්ත්වයන් ලේසි. මුළු අවුරුද්දේම ලාභ බෙදලා යන්නේ හිටිය පරණ හවුල් කරවන්න විතරයි. සිටිය පරණ හවුල් කරවන්න විතරයි. හරිද? මේ කවදා හරි දවසක ඉඳලා හිටිය හවුල් කරනවා. දැන් මේක තමයි පොඩ්ඩක් සංකේතය. ඊනම් කාලයක් ඉඳ අතරමැද මේ වෙනස්කම් මොකද තුනකට බෙදන්න දෙන්නේ නැහැ. මම මේ බොරුවට මෙන්නේ. හරිද? පැත්තක ඉච්ච තරහ නැහැ මේ පිළිහදන එක නා. දෙකකට බෙදුවොත් ඉනුම් වර්ෂය කෑලි දෙකකට කඩලා තමයි ලාභ බෙදන්නේ. මේකට අපි කියන්නේ කාලච්ඡේද බෙදෙන හවුල් ව්‍යාපාර ගණන් කියන්නේ මේවට. කාලච්ඡේද බෙදලා හදන්න ඕන හවුල් ව්‍යාපාර ගණන් කියන්නේ මේ. මේක බලපාන්නේ ලාභ ලාභ විසර්ජන කිරීමකට විතරයි. යංගම ගිනුම් වලට කිසි බලපෑමක් නැහැ කාලච්ඡේද බෙදෙන ගණන්. රාග්දා ගිනුම් වලට කිසි බලපෑමක් නැහැ මූලගත ප්‍රකාශනට බලපාන්නේ නැහැ. බලපාන්නේ ලාභ ලාභ විසර්ජන කිරීමකට පමණයි. හවුල් ව්‍යාපාරයේ අයිතිය වෙනස් වන විට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. හවුල් ව්‍යාපාරික අයිතිය වෙනස් වන විට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. හවුල් ව්‍යාපාරික අයිතිය වෙනස් වන විට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. එනම් යට කියන්න. එනම් නව හවුල්කරුවෙකු බඳවා ගැනීම හෝ ඉවත්වීම සිදු වූයේ එනම් නව හවුල්කරුවෙකු බඳවා ගැනීම හෝ ඉවත්වීම සිදු වූයේ නව හවුල්කරුවෙකු බඳවා ගැනීම හෝ සිටින හවුල්කරුවෙකු ඉවත්වීම සිදු වූයේ නවහල්කරු බදවා ගැනීම හෝ සිටිනවල්කරු ඉවත් වීම සිදු වූයේ කුමන අවස්ථාවකදීද යන්න හොඳින් පරීක්ෂා කරා. කුමන අවස්ථාවකදීද යන්න හොඳින් පරීක්ෂා කරන්න. කුමන අවස්ථාවකදීද යන්න හොඳින් පරීක්ෂා කරන්න. ඒ අනුව එය ඒ අනුව එය ඒ අනුව එය එක ගිනුම් වසර මුල විය හැක. ඒ අනුව එය ගිනුම් වසර මුල විය හැක. දෙක ගිනුම් වසර අග විය හැක. තුන ඉනුම් මසර අතරමැද විය හැක. ඉනුම් මසර අතරමැද විය හැක. තා අභ්‍යාස අංක 15 ටියුට් එකට යන්න.
පහළව හොඳට කියවන්න. ගානේ මම පොඩි වෙනසකුත් කරනවා. පහළව. අමල් කමල් පවත්තාගෙන යන හවුල් ව්‍යාපාරට නිමල් 2018 4 එක බදවා ගන්නා ලදී. හයිලයිට් කරන්න බදවාගත්ත දවස් දිනය නිමල් 2018 4 එක. දැන් ගාන කිව අයනකොට බලමු මුලද මැදද අගද. පහත දොරතුරු ඔබට සපයා ඇත. අමල් කමල් ගිවිසුම කාක්දන පොලිසියට 10 ගැන්ලි පොලිසියට 5 එක් කවුරුකට මාසයකට 1000. අමල් කමල් නිමල් ගිවිසුම කාක්දන පොලිසියට 15යි අමල්ට මාසකට 2000යි කමල්ට මාසකට 1500යි නිමල්ට මාසකට 1000ක වැටුපක්. නව ලාභ ලාභ අනුපාතය 3 2කට 1. 2019 3/31 පිළියෙල කළ ශේෂ පිරික්සුමාව. ගිනුම් මාසෙ ඉවර වෙන්නේ 19 3/31. ගිනුම් මාසෙ පටන් ගන්නෙ 18 4යි 1. හයිලයිට් කරපු දිනය මුල නේද? එහෙනම් වෙනස වෙන්නේ මුල. එහෙනම් මේ ගානේ වෙනස වෙන්නේ මුල. කැමති ඕනම ඉන්ස්ටිටියුට් එකේම මේ වැඩේ කරගන්න. මුල මොකද්ද වෙන වෙනස? ඉමල් බඳවා ගැනීම. අවශ්‍ය ඕනම කෙනෙක් මේක ලියාගන්න ටියුට් එකේ එතරම් උඩ. ඉනුම් මාසර පටන් ගන්න 18 4යි 1 ඉවර වෙන්නේ 19 3යි 30ක මුල නිමල් බඳවා ගන්න. බඳවා ගැනීම මුල. මුලින් දැන් තුන් දෙනාම ඉන්නවා. මුලින් දැන් තුන් දෙනාම ඉන්නෝනේ. එහෙනම් මේ අවුරුද්දේ ලාභ බෙදනකොට ඔයා හොඳට වග බලා ගන්න ඕන තුන් දෙනාටම ලාභ බෙදන්න. නිමල් කමල් නැහැ. අමල් කමල් නිමල්ට ලාභ බෙදන්න ඕන. ඒ තුන් දෙනාම මොලේ දන්නේ? අමල් කමල් නිමල්ට ලාභ බෙදන්න ඕන. ඒ කියන්නේ නව ගිවිසුම බලන්න ඕන. පැරණි ගිවිසුම නෙමෙයි නව ගිවිසුම. අමල් කමල් නිමල් ගිවිසුම තමයි මේ අවුරුද්දට යන්න. දහනමේ 3/31 දිනට පිළියෙල ගල ශේෂ පිරික්සුම බලයි යන්න මොනවද තියෙන්නේ. පොඩි වෙනසක් කරන්න ඇගුවා. කාග්දන ගිනුම් ශේෂ අමල් කමල් නිමල් ජංගම ගිනුම් ශේෂ අමල් කමල් ගැනුම් ගෙනීමේ කුලි ආපස්සියෝ මාපස්සියෝ නායකත්වෝ නායමියෝ මුලතෝගේ ඉදම් ගොඩ නැගිලි ෂේවෙන් කිරීම යන්ත්‍ර උපකරණ ෂේවෙන් කිරීම විදුලිය රක්ෂණය දුන් වට්ටම් ලද වට්ටම් විකුණුම් විකුණුම් වියදම් ගැල්ලි නිමල් කමල් කමල් නිමල් අඩමාන්නය වෙන් කිරීම බැංකු ණය බැංකු ණය පොලී වැටුප් වේතන ලිපි ද්‍රව්‍ය හා දුරකථන මුදල් ශේෂය බැංකු ශේෂය ගෙව් වැට් අයින් කරන්න වැට් නැහැනේ දැන් ගෙව් වැට් අයින් කරලා බැංකු ශේෂයට යවත් එකතු කරලා බැංකු ශේෂය 40000 කරගන්න වැට් නැති නිසා සිලබස් එකේ බැංකු ශේෂය 40000 කරලා ගෙව් වැට් අයින් කරා බැංකු ශේෂය 40000 කරන්නේ 15000 25000 අයින් කරලා 15000ට එකතු කරන්න මොකද වැට් පාඩම නැහැනේ අලුත් සිලබස් එකේ අතරේක තොරතුරු 2019 3/31 අගතෝගේ පිරිවැය 60000යි ශුද්ධ උපලබ්ධයගේ 54000යි නායකත්වයන්ගෙන් 500ක් බොල් නැය කපාහැර ඉතිරි නායකත්වයන් මත 105ක් අඩමාණ්ඩය වෙන් කරා යන්ත්‍රෝපකරණ පිරිවැය මත 10%ක් ඉදම් ගොඩ නැගිලි පිරිවැයට 20%ක් ෂේ කරා නව හවුල්කරු බදවා ගැනීමේදී ගණනය නැහැ උපචිත විකුණුම් වියදම් 1000යි උපචිත විදුලිය 1760යි නව අවුරුදු බදවා ගැනීමේදී ගණනය කළ ගීත්‍රාමයේ 60000ක ගීත්‍රාම කිනුමක් විවෘත නොකර ප්‍රාග්ධන කිරීමේ කලපන්න. 6 අයින් කරන්න 6 අයින් කරන්න. 6 අයින් කරන්න. වැට් නැති නිසා අයින් කළා. එක මට ඕන. 19 3/31 අවසන් වර්ෂයේ ලාභ ලාභ විසර්ජන කිනුම ඕන. 2 එපා අයින් කරන්න මූලගත ප්‍රකාශනයේ මේපා. 3 ඕන. 19 3/31 අවසන් වර්ෂයේ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන කිනුමයි ජංගම කිනුමයි. හරි ප්‍රාග්ධන කිනුමයි ජංගම කිනුමයි ඕන ගාන තව විනාඩියක් දෙන්න විනාඩි දෙකක් දෙන්න අටක් ගාල කිව ගන්න හවුල් කරුවෙක් බඳව ගන්නව අවුරුද්දේ මුල හවුල් කරුවෙක් බඳව ගන්නව අවුරුද්දේ මුල තම සුමානෙන් හවුල් ව්‍යාපාරී කරා
පාඩමක් ලබන සුමානෙන් ඉවරයි. තව ගණන් කීපයක් තියෙනවා, ඒක හැදුවාම ඉවරයි. ප්‍රාය රූල් කරමු. ලාභාලාභ විසර්ජන ප්‍රකාශනය. ලාභාලාභ විසර්ජන ප්‍රකාශනය. කොමෙන්ට් එකක් දාන්න. විකුණු. රින විකුණුම් පිරිවැය. මුලතෝගේ. දාන ගැනුම්. කියන මුලගෙදි කාලා ගින්න එපා, රූලක් දෙකක් ඉඳ තියන්නේ. රින අගතෝගේ. දාල ලාභේ. ධන වෙනක් ආදායම් රුලතයක් ඉඩ තියෙන ඍණ වියදම් කියලා රුල් 10ක් වෙලා ඉඩ තියෙන වැටුන ශුද්ධ ලාභයට. ශුද්ධ ලාභයට වැටුන දැන් බලන්නේ දරුව අලුත් ගිවිසුම, පරණ ගිවිසුම නෙමෙයි. මේ ගානේ කවුරු හරි පරණ ගිවිසුම දිහා බල්ලා විසර්ජනය ෆෝමැට් ක්ලොත් වැරදි. එන්න ශුද්ධ ලාභයට වැටුණා. වැටුණාම තමන් ඩිසයිඩ් කළා මේ අවුරුද්ද තුන් දෙනාමින් අවුරුද්ද. එහෙනම් නව ගිවිසුමවත් දිනේ කරන්න. පරණ ගිවිසුමේ ප්‍රාග්ධන පොලී 10% වැඩන්නේ. පරණ ගිවිසුමේ ගැල්ලි පොලී වැඩන්නේ. පරණ ගිවිසුමේ හවුල් වේතන වැඩන්නේ. පරණ ගිවිසුමේ ලාභ කොටස් වැඩන්නේ. මොකද අලුත් හවුල් කරෙන් බදව ගත්තාම අලුත් ගිවිසුමක් කියන්නේ අවුරුද්දේ මුල. එහෙනම් අලුත් ගිවිසුමේ තියෙන මොනවද? ප්‍රාග්ධන පොලිසියට 5 15 ඕන. වැටුප් ඕන. ලාභ කොටස් ඕන. එහෙනම් ජාති තුනයි තියෙන්නේ. ගැල්ලි පොලි නෑ. අනුකම්පාවට ගැල්ලි පොලි පරණ ගිවිසුමෙන් අරගෙන දාන්නේ. පොඩි ළමයි නෙමෙයි පන්තියේ. යමක් කිව්වම තේරෙන්න ඕන. පරණ ගිවිසුම මේ අවුරුද්දේ ඇයි අවලංගුනේ? අලුත් හවුල් කරු බදව ගත්තම අලුත් ගිවිසුමක් ඇති කරගත්තා. එහෙනම් පරණ ගිවිසුම වැඩන්නේ නෑ. එහෙනම් ගැල්ලි පොලි නෑ. අලුත් ගිවිසුමේ ප්‍රාග්ධන පොලි අඩු කරන්න. අමල් කමල් නිමල් AKN පවුල් වේතන අඩු කරන්න. AKN ඉතිරි ශුද්ධ ලාභය ලාභ කොටස් AKN නව කිවිසුම ගන්න ඕනේ නැත්තම් වැරදි. කීර්තිනාම ගැළපිල්ල කරන නිසා ප්‍රාග්ධන ගිනුම ඕන. ඒක මං ඉල්ලුවා. තුන් දෙනෙකුට ප්‍රාග්ධන ගිනුම දාන්න ගොඩක් උසේ පා රූල් 5ක් වගේ. කීර්තිනාම ගැළපිල්ල කරන්න ඕන ප්‍රාග්ධන ගිනුම. එහෙනම් කීර්ති මේ ප්‍රාග්ධන ගිනුමක් අනිවාර්යෙන් ඕන. ඒ කමල් කමල් නිකම් යංගම කිනු මොන්නේ කොහොමද ලාභ කොටස් බෙදලා දෙන්නේ නේ විසර්ජනය කරන්නේ. එහෙනම් යංගම කිනුම බලන්න පටන් ගනි ගැළපිලි කරන්න. එක අගතෝගේ පිරිවැය 60,000. විකුණුම් පිරිවැය හොයන්න ගන්න අගතෝගේ 60,000. තියව මතකයි අගතෝගේ විකුණුම් පිරිවැය හොයන්න ගන්න. පිරිවැය පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධයගේ අඩුයි නේද? එහෙනම් තොක කපහැරීමක් වියදම් වල දාන්න. තොක කපහැරි 60,054,500ක් වෙලා. එහෙනම් තොක කපහරින ගියකින්ද 60,054,500ක් වෙලා. අගතොගේ ශුද්ධ උපලබ්ධයගේ 5,500ක් තොක කපහරි. දෙක
නායකයන්ගෙන් 500ක් බොළඳෑ කපලා ඉතුරු නායකයන්ගෙන් 105ක් කඩමාන්න අය වෙන් කරන්න. එනම් බොළඳෑ කපමු වියදමක් ලාභ ලාභ ගිනුමේ 500. මේ භාගයට විනාඩි 15ක් තිය තමයි ගණන් 4ක් 5ක් හදන්නේ සමාරු. හයි විනාඩි 15ක් 20ක් වගේ තියෙද්දි ගණන් හදනවා 8ක් 10ක් සමාරු. අර ගණන් ටික ඉමින් අත ගා ඉන්නවා අන්තිම විනාඩි 15 තමයි ඇරලා දාන්නේ ගණන් ටික. right. ඉතුරු නායකයෝ කියන්නේ 105ක් අඩමාන්න අය වෙන් කරමු. නායකයෝ කීයක් ඉන්නවද බලන්න ශේෂ පිරික්සුමේ. 80000යි. 80000න් අයින් කරන්න 500ක් 79500යි. ඒකට 100ට 5ක්. නායකත්වය හරනේ 80000යි. 80000න් අයින් කළා අපි 500ක්. ඉතුරු වෙච්ච ගාන 79500 100ට 5ක් 3975යි. ලාභ ලාභ ගිනවට 3975ම දාමු. ඊ අවුරුද්ද වෙන් කිරීමක් නැද්ද? තියනවා තියනවා. 475 තිනන වැඩි අදි වෙන් කිරීම. අඩමාන්න අදි ඍණ දාන්න. මට ඕන 3975යි තියෙනවා 475. 100ක් අදි ඍණද 100ක්. අදී උන පඩල බා ගන්න එපා. එක්කෙනෙකුට ඇති ඉරේ ඉතල ගිහිල්ලා. පාලක් ඉතින් සමහර වෙලාවට චුට්ටක් වෙලා උපදිකට ගන්නකොට අමාරු. වාගේ ශාලාවේදී තෝ කොම වෙනවා. පැය දෙකක් ඒ විදිහට ගණන් බණක් හදනකොට අමාරු. අඩමාන්න අදි වෙන කිරීම 100ක් ඍණ. ඊළඟ දාන දින හරියට දාන්න ඕන අඩමන් අය යන්ත්‍ර පිරිවැයද 10000ක් ඉඩම් ගොඩනැගිලි පිරිවැයද 20ක් යන්ත්‍ර ෂේ පිරිවැයද 10000ක් යන්ත්‍ර පිරිවැය හොයන්න දැන් විභාග වෙලාවේ අර නේද විනාඩි 10ක් තියෙද්දි ගණන් 10ක් හදන්න යන්නේ අන්නේ වේගකින් හදන්න ඕන යන්ත්‍ර 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 හම්බ වුණා 105යි 10000ක් 50000යි ඉදම් ගොඩනැගිලි ෂේ මෙයා ඉදම් ගොඩනැගිලි දෙකම ෂේ කරන්න අවසර දීලා තියෙනවා අවසර දුන්නොත් බය වෙන්න එපා ඉදම් ගොඩනැගිලි ෂේ 120ක් ඉදම් ගොඩනැගිලි බැලුවා පිරිවැයට 108යි 120ක් 8 වරක් 2 16යි 160000 අඩමාන්නයි 325ක් එන්නේ ඒ කොහමද 325ක් පුතේ 325ක් එන්න බෑ නායකයෝ ඉන්නේ නායකයෝ වරද්දගෙන දාගත්තේ නායකයෝ ඉන්නේ 80000 මේකෙන් බොල් නායක පොලි 500ක් එතකොට තියෙන්නේ 79500යි මේකට 105ක් 79500 10 බැලුවත් 7950ක් එනවා එතකොට 79500ට 100ට 5ක් කියන්නේ 3975 හරි. දැන් මේක කලින් සැරේ වෙන් කිරීමත් එක්ක කම්පයා කරන්න ඕනේ. අඩමාණ්ඩ වෙන් කිරීම කලින් සැරේ වෙන් කළා තියෙන 4075. මේ දෙක අතර වෙනස 100යි. 100ක් අදි ඍණ. ඔතන වැරදුනේ. 3975යි 4075 අතර වෙනස රුපියල් 100 න තියෙන වෙනස. තුන්සිය ගණන් නැහැ. වෙන 100ක් හරිනේ. හරි. ත්‍රයන්ත්‍ර ශේකලා ඉඩම් ගොඩනැගිලි ශේකලා කරලා තුන තහන්න ඕන ඔයගොල්ලෝ නේ ගණන්. ඊළඟ හතර උපජිත විකුණුම් වියදම් 10. එහෙනම් ගෙව්ව ගන්න උපජිත එකතු කර ගන්න. විකුණුම් වියදම් ගෙව්ව ගන්න හොයා ගන්න 15000යි. හරි වියදම 16000යි. අරකට එක එකතු කරන්න. එහෙනම් දාන්න වියදම් වලට. විකුණුම්
වියදම් හරි වියදම 16000. ඒකවල තියෙන පාළුත් දාම් මූල්‍ය ප්‍රකාශන හදන්න බැහැ කොහොමද උපජිත ගලපන්න ඕනේ. පිළමගේ අවුරුද්ද එනම් එකතු කරන්න. උපජිත විදුලිය, විදුලියත් උපජිතයි. විදුලිය ගෙවපුකාර හොයාගන්න විදුලිය රක්ෂණ එකට ගෙවලා 18400ක්. තව බිලක් තියෙන උපජිත 1760. 20160 විදුලිය රක්ෂණේ. 20160. නව හවුල් කරු බදවා ගැනීමේදී ගණනය කළ කීර්තිනාමය 60000ක කීර්තිනාම ගිණුමක් විවෘත නොකර ප්‍රාග්ධන ගිණුමේ ගලපන. දැන් ටිකට ඉස්සර කියලා දුන්නු. අලුත් හවුල් කරු බදවා ගන්නකොට කීර්තිනාමය 60000ක් ගන්න එකලා කීර්තිනාම ගිණුමක් විවෘත කරන්න එපා. දුවන්න ප්‍රාග්ධන ගිණුමට. දිව්ව ප්‍රාග්ධන ගිණුමට. ඉස්සලම ආරම්භක ශේෂ දාන්න ශේෂ ක්‍රික්ෂම තියා බලලා. 5 ලක්ෂය 3 ලක්ෂය 2 ලක්ෂයක් තියෙනවා. කීර්තිනාම ගිණුමක් විවෘත නොකර ප්‍රාග්ධන ගිණුමේ ගලපන හැටි මතකද? කීර්තිනාමය ප්‍රාග්ධන ගිණුමට හර කරන නවානුපාතය. ආයි කීර්තිනාමය බැර කරන්න පරණ අනුපාතය. දැන් තියෙන්නේ කියලා දුන්නේ ඔක. මම ලියලම පෙන්නුවා. මම නව හර පැරණි බැර. 60000 නවානුපාතයට බෙදලා හර කරන්න 60000 පරණ අනුපාතයට බෙදලා බැර කරන්න. නව අනුපාතයේ නව ගිවිසුමේ පරණ අනුපාතයේ පරණ ගිවිසුමේ. නව අනුපාතයේ 3/2ට 1 60000 3/2ට 1 බෙදුවාම 30000යි 20000යි 10000. පෙරදුනා කියන්නේ 60000 පරණ අනුපාතයේ තියෙන පරණ ගිවිසුමේ 3/2 5න් 3යි 36000යි 24000යි. මෙයාට නෑ පන්න. ඔක තමයි බහුලව භාවිත වෙන මෙතෙන්ට. නවානුපාතයට හර කළා පරණ අනුපාතයට බැර කළා. දැන් කීර්තිනාම ගිණුමට එනවා අලුත් බැලන්ස් එකක්. අලුත් බැලන්ස් එක පහතර ගෙනිහිල්ලා තියන්න. කීර්තිනාම නෙමෙයි ප්‍රාග්ධන ගිණුමට එනවා අලුත් බැලන්ස් එකක්. අලුත් බැලන්ස් එක පහතර ගෙනියන්න. 5,36,000යි 5,36,000යි පහතර ගෙන යන ශේෂය 5,06,000 30,000 කැපිලා යනවා කීර්තිනාම. 3,24,000යි 3,24,000යි 3,04,000යි අලුත් බැලන්ස් එක කීර්තිනාම ගල පිළිෙන් පස්සේ මේ වහනෝ පේපරේ ප්‍රාග්ධන ගිණුමේ අවශේෂ මොනවාද? 2,00,000යි 2,00,000යි 1,90,000යි. ඔන්න ප්‍රාග්ධන ගිණුම් වල අවශේෂයන් වුණා ඔය උත්තර තුන. ප්‍රාග්ධන ගිණුම් ශේෂ වල අවශේෂයන් වුණා ඔය උත්තර තුන. එච්චර දිගණක් කියන්නේ නැහැ. නමුත් මේවා දාලා මේ ගිණුම් ශේෂ අහනවා ගොඩක් වෙලාට. දැන් මම පොඩි පොයින්ට් එකක් ඔළුවට දානවා. කිදද්දි පොඩ්ඩක් කල්පනා කරන්න. පොඩි පොයින්ට් එකක් ඔළුවට දාන ගෙදදී කල්පනා කරන්න. මේ ප්‍රාග්ධන ගිණුම හදලා ඔයාට කීර්තිනාමයේ මේ එක්කෙනෙක්ගේ ගාන දුන්නොත් මුළු කීර්තිනාමයේ හොයන්න පුළුවන්. 36000 දුන්නොත් මුළු කීර්තිනාමයේ හොයත හැකි. පොඩි පොයින්ට් එකක් ඔළුවට දාලා තියාගන්න. මේ ප්‍රාග්ධන ගිණුම මෙයාට ගැලපිච්ච 36000 පරණ අනුපාතේ බැරිවෙච්ච 36000 දුන්නොත් 60000 හොයන්න පුළුවන්. සමහරු හිතෙන් කියන පුළුවන්. බලාගන්න ඒත හරවෙලා 30000ක් ඒත බැරවෙලා 36000ක් 6000 දුන්නොත් මුළු කීර්තිනාමයේ 60000ක් හොයන්න පුළුවන් වේද? පොඩි පොයින්ට් එකක් ඔළුවට දාගන්න. උදාහරණයක් කේත හරවෙලා තියෙනවා 20000ක් බැරවෙලා තියෙනවා 24000ක් 4000 දුන්නොත් කීර්තිනාමයේ කේත බැරවෙච්ච දාන 4000 ශුද්ධ ප්‍රතිඵලය දුන්නොත් මුළු කීර්තිනාමය ගන්න පුළුවන් වේද? 60000. ට්‍රයි එකක් දාන්න කිදෙද්දි ට්‍රයි කළොත් තමයි දිනන්නේ.
ඉරිපිටින් ගීති නාමය දුන්නොත් 60000 පරණානුපාතේ බැර කළා නවානුපාතේ හර කරතේ ඔය වගේ කෑලි දුන්නොත් කීර්ති නාමය හොයාගෙන දාන්න පුළුවන් වේද? ට්‍රයි කරන්න. ට්‍රයි කරන්න. තමන් ගානක් හදලා තමන්ම නිර්මාණය කරපු ගානකින් හදලා තමන්ම තේරුම ගත්තොත් මුළු ජීවිත කාලෙට මේක අමතක වෙන්නේ නැහැ. ට්‍රයි කරලා බලන්න ඉස්සල්ලාම. ට්‍රයි. අන්න ගීත නාම කියලා පිළි ඉවරයි. ඊළඟ ගැලපිලි එච්චරයි. හය පාගුවනි. ගැලපිලි ඉවරයි. දැන් ශේෂ ක්‍රික්ෂු මිත්‍ර වයිතම් දාන්න. ප්‍රාග්ධන ගිනුම් ශේෂ දැම්මා. ජංගම ගිනුම් ශේෂ පැත්ත බලලා ඉදිරියට ගේන්න. ජංගම ගිනුම් ශේෂ ඇත්තේ දෙන්නේ කොටයි. පරණ දෙන්නට විතරයි. මොකද පරණ ශේෂයක් අලුතෙන් එන්න බෑනේ අලුත් තව කරක. ප්‍රාග්ධන ශේෂයක් එන්න පුළුවන් ඇයි? ප්‍රාග්ධනය ගේනවලයක්. ජංගම ගිනුම් ශේෂයක් ගේන්නේ නැහැ නේද ගෙදරින්? ඊගේ ශේෂය මෙයාට බෑර අනිත් එක්කෙනාට හර හත්දා ගැනුම් මෙතන 6,70,000 ගෙනීමේ කුලී එතැන්ටම 15,000 ආපසු එවුම් විකුණුම් ළඟින් අඩුවෙන්නෝ ආපසු එවුම් 27,000 වරහන් එක්කම දෙවෙනි කොළඹ එක ආපසු එවුම් ගැනුම් ළඟින් අඩු වෙන්න ඕන 9,200 නයි ගැතියෝ නයි හිමියෝ වැඩක් නෑ උලතොගේ ඕන 20,000 ඉඩම් ගොඩනැගිලි වැඩක් නැහැ, ෂේවෙන් කිරීම වැඩක් නැහැ, යන්ත්‍ර උපකරණ වැඩක් නැහැ, ෂේවෙන් කිරීම වැඩක් නැහැ, නැවිදිලිය රක්ෂණය ගත්තා. දුන් වට්ටම් වියදම් වලට ලද වට්ටම් වෙනත් ආදායම්. 1,250 වියදම් දුන් වට්ටම්. ලද වට්ටම් වෙනත් ආදායම්. 12,000. විකුණුම් 10,35,000 මෙතන ඉලක්කම් වරද්දන්න නැතුව හරියට ලියන්න. චාර්ජ් නිෂ්ක්‍රිය ගේදෙන පේපර්ස් වල ගණන් වල ඉලක්කම් හරි විශාලයි. විකුණුම් වියදම් ගත්තා. ගැනිලි ගැන්ලි ජංගම ගිනුමට හර කරන්න. අලුත් ගිවිසුමේ ගැන්ලි පොලි නෑ. පොලි බලන්න දෙයක් නෑ. පරණ ගිවිසුමේ ගැන්ලි පොලි අවලංගු කළා අලුත් ගිවිසුමට එනකොට. ගැන්ලි මේකට ලියන්න 12,000 10,000 7,000 අඩමාණ ණය වෙන් කිරීම ගත්තා. බැංකු ණය ගත් ඕනේ නැහැ. බැංකු ණය පොලිය ඕන වියදම් වල. අයදා. වැටුප් වේතන ඕන වියදම් වල. 20,000. ඉපිද්‍රව්‍ය දුරකථන ඕන වියදම් වල. 4,500 විභාගෙ මේ නම් ලියන්නේ නැහැ නේද? මේ ටික ලියයි යනෝ නේ? ඒමඩ කරන්නේ. MCQ paper එකක් අටවලක හදන්න උත්තර ගන්න මේවා මම නම් ලියන්නේ නැහැ. මේ ඉලක්කම් ටික ලියයි යනෝ හැබැයි. මුදල් ශේෂය වැඩක් නැහැ. බැංකු ශේෂය වැඩක් නැහැ. give vat කපලා දැම්මා. ඒක උඩට එකතු කරගන්න. දැන් යන්න අලුත් ජීවිසුමට. පරණ ජීවිසුම දිහා බලන්නවත් එපා. බැලුව ගමන් ගන්න වැරදි. අලුත් ජීවිසුම දිහා බැලුවා. අලුත් ජීවිසුම දිහා බලලා ප්‍රාග්ධන පොලි බලන්න යන්නේ අලුත් ජීවිසුම දිහා බැලුවා නම් ප්‍රාග්ධන පොලි බලන්නේ කීර්ති නාමයට පස්සේ එන ශේෂ වලටයි තරේ මතක තියාගන්න අලුත් ජීවිසුමට ප්‍රාග්ධන පොලි බලන්නේ ප්‍රාග්ධන ගිනීමේ කීර්ති නාමය ගැලපෙන්නට පස්සේ එන ශේෂ වලටයි කීර්ති නාමය ගැලපීමට පෙර ශේෂ වලට ප්‍රාග්ධන පොලි බැලුවොත් වැරදි මුද්‍රමත්‍රක තියාගන්න නව ගිවිසුමට ප්‍රාග්ධන පොලි ගණන් බලන්නේ නව ප්‍රාග්ධන ශේෂ මතයි කවුරු හරි පරණ ශේෂ ලක්ෂ පාඩ ලක්ෂ තුන ලක්ෂ දෙකට බැලුවොත් උත්තරයක් මැච් වෙයි වැරදි ප්‍රාග්ධන පොලි බලන්නේ නව ශේෂ වලට මොකද කීර්ති නාම ගැලපිල්ල වෙන්නේ අලුත් අවුරුදු බලවා ගත්ත නිසා එන එදා ඉඳලා ප්‍රාග්ධන ශේෂ වෙනස් වෙනවා අන්න ගණන් බලන්න 15 පල්ලක් සටහනක් දාගත්ත දවස් කට්ටිය නව ගිනුමට ප්‍රාග්ධන පොලි ගණන් බලන්නේ ප්‍රාග්ධන ගිනුම් වල නව ශේෂ වලට
නවගිවිසුමට ප්‍රාග්ධන පොලී ගණන් බලන්නේ ප්‍රාග්ධන කිව්වේ නාමශේෂවලට 5,06,815 විසර්ජන ගිණුමට දාන්න 79,075,900 මෙතන. පවුලා 115,115 45,000 ගත්තනම් වැරදි. ආ 40 මොකද ඉතින් ලොකු ඉලක්කමක් වෙනස් වුණා. 5,06,815 වැරදි වගේනේ. දැන් 79,500. කවුරු හරි 5,115 75,000 ගත්තනම් වැරදි. 3,04,815 45,600. 1,90,815 28,500. මේ ගැන අවධානය යොමු කරන්න තරුවක් දාලා මලක් ඇඳලා තියන්න. දාන්න ජංගම ගිනුමේ බැරට අමතක වෙන්නේ ඉස්සලා ප්‍රාග්ධන පොලිය. එතකොට අමතක වෙනවා. 75,900යි 45,600යි 28,600. නවගිවිසුමට ප්‍රාග්ධන පොලී ගණන් බලන්නේ නවශේෂ පදන ප්‍රාග්ධන කිව්වේ නවශේෂ පදනම් කරගෙනයි. පරණ ශේෂ වලට පොලී බැලුවොත් වැරදිම වැරදි. ගිවිසුමේ ඊළඟ දිනේ අලුත් හවුල් කරුවන්ට හම් වෙන වේතන අමල්ට මාසකට 2000යි මාස 12කට 24,000යි අමල්ට. අලුත් ගිවිසුමේ තියෙන කමල්ට මාසකට 1500 1500 12ක් 18,000යි. නිමල්ට 10ව 12ක් 12,000යි. දාන ජංගම ගිනිමේ බැරට වේතන 24,000යි 18,000යි 12,000යි. අලුත් ගිවිසුමේ ලාභානුපාතය මෙතන ලාභ කොටස් බෙදන්නේ 3ට 2ට 1 ලියලා තියන්න. කවුරු හරි පරණ අනුපාතය බෙදුවොත් වැරදි. 3ට 2ට 1. විනාඩි 5 ඉසුල කරමුද ඉවරයි. සමහර පොයින්ට් ඉතාල වැදගත් මං කියපු කතාව. උලගේ විතරක් යවලා හරියන්නේ නැහැ මං කියන එක උලගේ ගියා නම් වැරෙන්නේ නැහැ. උඹටයි යන්න ඕන. විනාඩි 2 ඉසුල කරමු. යන්න උඩට කැල් ගන්න. විවාහ වේලාවේදී අන්තිම මොහොතේදී බෙල් එක ගහලා එකතු කරන්න යන්නේ සබ්මිට් වෙන්නයි යන්නේ. නේද? තා විනාඩි 2කින් ඔටෝ සබ්මිට් වෙනවා. ටක් ගාලා ඉසුල කරන්න. 10,35,000 කවුරුන් උත්තරයක් දාගෙන යනවා නම් හොඳයි. නැත්නම් මගේ වැරදුනොත් මුල් පන්තිරම වර්ධින පුළුවන්. මම කීව කිවන ටයිප් කරන්න. දාල ලාභයේ උඩින් අඩු කරන්න 10,08,000 372යි 200. වෙනත් ආදායම් 12,000 එකතු කරන්න. 384යි 200. වියදම් ටික ඔක්කොම එකතු කරන්න. 5,500 ඍණ ධන 500 ඍණ 100 ධන 50,000 ධන 160,000 ධන 16,000 ධන 20යි 160 ධන 1,250 දාන 6000 දාන 20000 දාන 4500 පටාපු පිළිතුර 324යි 310යි. කොතනද පුතේ 283 810 වියදම් වල එකතුවද?
දම්බලක තු එක්කෙනෙක් දාලා තිනවා 280 නෑ 810 මම වැරද්දෝද 5500 ධන 500 ඍණ 100 ධන 50 ධන 160 ධන 16 ධන 20යි 160 ධන 1250 ධන 6 ධන 20 ධන 4500 283 810 තමයි එකයි 283 810 හරි තුමතර දාලා තියෙන ශුද්ධ ලාභය ගන්න 384යි 200ෙන් අඩු කරන්න 100යි 390යි එකක් දාලා තියෙන එකක් හරි 100යි 390යි දැන් ප්‍රාග්ධන පොලි එකතු කළා අනිත් පැත්තට දාන්න 75යි 900 දාන්න 45යි 600 දාන 28500 150000ක් අඩු වෙනවා එච්චර ඉක්මනට සුළු කරන්න බැරි නම් මේකේ හදා ගන්න පන්තිය තව ළමයෙක් මටත් වඩා වේගෙන් සුළු කරනවා ඔය හැම ওই දෙකල්ලෝ යන්නේ විභාගයට එකට මාව එක්කයි යන්නේ තවත් ළමයෙක් වේගෙන් සුළු කරනවා තවත් ළමයෙක් වේගෙන් සුළු කරනවා තවත් ළමයෙක් විකුණුම් පිළිවෙලන තවත් ළමයෙක් ලාභ කොටසුත් බෙදලා ඉවරයි දුර්වලතාවයේ තමන් හදාගන්න අලාභ එන්නේ ඉතිරි ශුද්ධ අලාභ ඍණ උත්තරයකින් නතර වෙන්නේ අලාභ කොටස් බෙදන්න වෙන්නේ 100යි 390ෙන් අඩු කළා 150000ක් ආයි අඩු කළා 54000ක් 103යි 610 කාලාභ තුනට දෙකට එක අනුපාතයෙන් බෙදන්න බෙදෙන්න නැත්නම් ආසන කරලා ගන්න තුනට දෙකට එක අනුපාතයෙන් බෙදන්න බෙදුවා 6න් බෙදෙනවා නේ එකක් නම් 58යි 610යි ඍණ මට අර පොඩි වායි අක්මකලා දෙකෙන් වැඩි කරාම 117යි 220යි ඍණ තුනෙන් වැඩි කරාම 175යි 830යි ආ තර්දි කරදි වගේ මොකද මේ ගල්ල 103යි 610යි විතර මෙච්චර ගියා කයින් බෑන්නේ තර්දි දැක් 103යි 610යි බෙදුවා 6න් ආ බෙදෙන්නේ අන්තිම එක්කෙනාට 17යි 268ක් වගේ ඊළඟ එක්කෙනාට ඒ වගේ දෙගුණයක් 34යි 537ක් වගේ ඊළඟ එක්කෙනාට තුන් ගුණයක් 51705 51805 මේ ඔක්කොම ඍණ අලාභ කොටස් ඔන්න උත්තර තුන කෙනෙකුට දාලා දෙන පළවෙනි කෙනා 51805යි 34537 බෙදෙන්න තියෙන ගණන් වල ආසන කළා නම් ඔයගොල්ලෝ විභාග දෙක ගන්න බෙදී 17268 නැත්නම් උත්තර වෙනස් වෙනවනේ අලාභ කොටස් ජංගම කියන මේ හරට ලියන්න. පනස් එක්දාස් අටසිය පහයි. 34537යි. 17268යි. ඔන්න ගන්න. ගෙදෙති ජංගම කියන මේ බැලන්ස් කරලා තියන්න. 10යි 5 විනාඩි 5 කුයි. වැඩ කරන්න වැඩ නොකර ඉන්න එපා. මම අද ගෙදර වැඩට ගානක් දෙන්නේ නැහැ. ලබන සුමානේ දර හොල් ව්‍යාපාර පාඩම ඉවරම ගම ඔය තව පාඩමක් පටන් ගන්නවා. ලබන සුමානේ අපි ගාල්ලේ පන්ති හම්බ වෙනවා. ටියුට් අංක 2යි 3යි දෙකම ගේන්න ඕන. ගාල්ලේ පන්ති ළමයි.
ටියුට් අංක 2යි 3යි දෙකම ගේන්න ඕන ගාල්ල පන්තිය ළමයි ලබන සුමානේ ඉරි දෙනකොට ජංගම කිලෝම බැලන්ස් කරලා පහතට ගිහින් තියාගන්න. හරි එහෙනම් අද ටිපරයි ආයි හදන්න බැරි දෙයක් තියෙනවා ඉතින් ආපහු අමතක වෙච්ච දේවල් තියෙනවා වීඩියෝ එක බලන්න YouTube එකේ දානවා දැන් මම බලන්න. රැකිනා සිල දරන සුබ රාත්‍රියක් අයිබෝන්.